නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඉතින් පින්වන්ත හැම දෙනා අපි උදෑසනින්ම මුණ ගැහෙනා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ, ලක්විර ගුවන් විදුලිය ඔස්සේ, ඒ වගේම අන්තර්ජාල විකාශනයන් ඔස්සේ, ලෝකයේ පුද්ගලයන්, ඒ වගේම පුද්ගල කණ්ඩායම්, විවිධ රටවල් තම තමන්ගේ වත්කම පිළිබඳව අගයන් ප්‍රකාශයට පත් කරනවා. ඒ වත්කම් පිළිබඳව අපේක්ෂාවෙන් සමහර වෙලාවට බොහෝ දෙනාගේ හිත පිරෙනවා සහ මවිතයට පත් වෙනවා. ඒත් භාග්‍යවතුන් වහන්සේ සංසාරේ මුණ ගැහිම ඒ කවර ලෙසකින් නම් උපමා කරන්නද කියලා ඔබ බොහෝ අවස්ථාවල පින් සිතුවිලි මතු කරගන්නට ඇති ඔබේ හිතේ. ඉතින් මුළුමහත් ජාතියේම පින්වන්ත සිත ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා උදෑසනින්ම පහන් වේවා. සිත නිවන භාවනා උතුම් සදාම් පිළිසඳර පිණිස සදාවතුනේ කාලය යෝජනාවන්නේ. ඉතින් අපට කරුණානුකම්පාවෙන් අපගේ ගෞරවනීය පින්වත් ස්වාමින්වන් වහන්සේ ඒ පිණිස අදත් වැඩමවන්නට යෙදුණ වැඩම කොට වදාළ අපගේ ගෞරවනීය ස්වාමින්වන් වහන්සේ අපි හැම දෙනාම ආතර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ නමස්කාරය වේවා. ඉතින් කුසල අරමුණක සිත එකඟ කරගනිමින් කායानुපස්සනා භාවනාව පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පෞගිය වැඩසටහන් ගණනාව සේම අපට දැනගන්නට අවස්ථාව ලැබුණ අදත් අපි අපේ ගෞරවනීය ස්වාමින්වන් වහන්සේට ඉතාම ගෞරවයෙන් නැවතත් ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අනුශාසනා සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. අවසරයි නම් බුද්ධාය. අපට මේ උතුම් ධර්මාර්ගය පෙන්වා දීලා අප පැවිදි කළ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්තුනි සිසිරුපාසේ දැන් අපි එහෙමයි ස්වාමීන්. සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවන්ට අදාළ භාවනා ගැන කතා කළා. එහෙමයි. දැන් අපි වේදනානුපස්සනාව ගැන තමයි කතා බහ කරමින් උන්නේ. එතකොට ගිය සතියේ ඉරිදාවි උදෑසන අපි මේ වේදනානුපස්සනාව ගැන යම් මූලික කරුණු කාරණා ටිකක් සාකච්ඡා කරන්න තියදුනේ. එහෙමයි ස්වාමීන්. එතකොට මං හිතනවා මේ කියා දුන්න කාරණා අලුතෙන් දහම් වැඩසටහන අහන ශ්‍රවණය කරන අයටත් ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා. එතකොට අද දවසෙත් මේ වේදනානුපස්සනාව සම්බන්ධවම තවදුරටත් අපි කරුණු කාරණා ටිකක් ඉගෙන ගන්නට යෙදින්. ඒතකොට මේ ගැන කතා කරද්දී අපි සිහිපත් කළා මේ වේදනාව ගැන බුදුරයන් වහන්සේ වදාළ කරුණක්. ඒතකොට මේ අද උදෑසනත් ඒ කාරණේ සිහිපත් කරන්න මම කැමැති. එහෙමයි ස්වාමීන්. ඉතින් ඒකෙදී එහිදී බුදුරජාන් වහන්සේ වදාළේ අර අහසේ සුළං හමද්දි සුළඟ උතුරේ ඉඳන් විතක දකුණු පැත්තට හමනවා. තවත් විතක දකුණු පැත්තේ ඉඳන් උතුරට හුලඟ හමනවා. තවත් විතක කාලෙක යම් වෙලාවල් වල නැගෙනහිර ඉඳන් බටහිරට. බටහිර ඉඳන් නැගෙනහිරට සුළඟ හමනවා. උඩු අතට සුළඟ හමනවා. ඊතර විවිධාකාරයෙන් සුළඟ හමනවා. සමහර අවස්ථාවල සීතලට හුලඟ හමනවා. සමහර අවස්ථාවලට බොහොම රසණි උණුසුමට සුළඟ හමාගෙන එනවා. එහෙමයි. එතකොට මේ විවිධාකාර අත්දැකීමක් අපිට ලබන්න පුළුවන්. එතකොට බුදුරජාන් වහන්සේ වදාළේ අර ඒ වගේ තමයි කිව්වා. අපේ ජීවිතය තුළ විටක සැප විඳීම, තවත් විටක දුක් විඳීම, තවත් විටක උපේක්ෂා විඳීම. එහෙමයි ස්වාමීනි. එතකොට මේ වේදනාව මේ අත්දැකීම් අපි ලබනවා. එතකොට විටක සැප විඳීම, විටක දුක් විඳීම, විටක උපේක්ෂා විඳීම. එහෙමයි. එතකොට අර ඒ අතට විඩින් විඩිට සුළඟ හමනවා වගේ තමයි. සීතලට උණුසුමට විවිධාකාරයෙන් සුළඟ හමනවා වගේ මේ වේදනාව අනාත්මව අපේ චිත්තභ්‍යන්තරයේ තුල මේ ආයතන තුල හට ගැනීම සිද්ධ වෙනවා. දැන් එතකොට මේ වේදනාවන් ගැන කියා දෙද්දි බුදුරයන් වහන්සේ වදාළේ මේ වේදනාව දිහා බලන්න උපමාවක් කියලා. මේ වේදනාව දිහා බලන්නේ කියලා බුදුරයන් වහන්සේ වදාළේ මේ දිය බුබුලක් වගේ. ඒ තවත් කාරණයක් අපි සිහිපත් කළා. ඒ තමයි මේ විඳීම කියන එක අපි ඇහින් රූපයක් දකිද්දි විඳීමක් ඇති වෙනවා. ශබ්දයක් ඇහුවොත් ඒත් විඳීමක්මයි ඇති වෙන්නේ. ගඳ සුවඳක් ආග්‍රහණය කළොත් විඳීමක්මයි ඇති වෙන්නේ. රසක් රස විඳු විඳීමක්මයි ඇති වෙන්නේ.
කයට පහසක් ආවොත් විඳීමක්මයි ඇතිවෙන්නේ. මනසට අරමුණක් ආවොත් ඒත් විඳීමක්මයි. අතපය දිගහැරියොත් හැකිලුවොත් ඒත් විඳීමක්මයි. මොන හරි දෘෂ්ටියක් ගැන කල්පනා කර කර හිටියොත් ඒත් විඳීමක්මයි. ඊට පස්සේ දේශපාලන මතයක් අරගෙන ඒ ගැන හිත හිත හිටියත් එහෙමයි සර්. කල්පනා කළ බාන්න එතනත් ඇති වෙන්නේ එක්ක සැප විඳීමක්, එක්ක දුක් විඳීමක්, එක්ක උපේක්ෂා විඳීමක්. එහෙමයි. ඒතර මේ විඳීමෙන් එහෙම ලේසියෙන් ගැලවෙන්න බෑ. ඒතර මේ ආයතන හයෙන් කරන්නේ සිසිරුපාසික නිරන්තරයෙන්ම විඳීමක් උපද්දවල දෙන එක තමයි සිද්ධ වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර මේ විඳීම බුදුරජාන් වහන්සේ වදාළේ දිය බුබුලක් විදිහට දකින්න. හොඳයි, දිය බුබුලක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ යන කාලවල වල වෙන්න පුළුවන් විවිධ අත්දැකීම් හැමෝටම තියෙනවා. මොකක්ද අර වතුර වලවල් වතුර වැස්සට පිරෙනවනේ. අහසින් වතුර මේ අර වැසි ධාරක් වැටෙද්දි ඒක ජලය මත පතිත වෙද්දි එතන එකපාර දිය බුබුලක් ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ වැසි වතුර පොද නිසානේ දිය බුබුල ඇති වුනේ. එතකොට ඒක නැතිවෙද්දිම දිය බුබුලත් නැති වෙනවා. එතකොට මේ දිය බුබුලු කොච්චර වේගවත් ඉපදිලා නැති වෙනවද? වැවක ජලාශයක නම් මේ වතුරට වැසි ධාර වැටෙද්දි කොච්චර දිය බුබුලු ඇති වෙන්න පුළුවන්ද? එහෙමයි සර්. හොඳයි. එතකොට මේ දිය බුබුලු වේගවත් ඉපදිලා වේගවත් නැති වෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාළි අපි කෑමක් කද්දී ඇති වෙන විඳීමත් දිය බුබුලු වගේ තමයි. ඇහෙන් රූපයක් දකිද්දී අපි ඇතිවෙනද යම් විඳීමක් දිය බුබුලක් වගේ තමයි. කනින් ශබ්දයක් අහදි ගීතයක් කොමන හරි අහදි හටගන්නේ විඳීම දිය බුබුලක් වගේ තමයි. නාහෙන් ගඳ සුවඳක් කයෙන් පහසක් මනසින් අරමුණක් ගද්දි මොකක් හරි මතයක් ගැන හිත හිත ඉදදී හරි කල්පනා කර කර ඉදදී හටගන්න විඳීම අර දිය බුබුලක් වගේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ දිය බුබුලක පැවැත්ම ඉතාම ස්වල්පයි කියලා මතක තියාගන්න. සදාකාලිකනේ. එතකොට මේ වේදනාව ගැන නොදන්නා කෙනා ඒ මොහොතේ උපදින වේදනාවට ගොදුරක් වෙලා හසු වෙලා යනවා. ඒකට හේතුව තමයි මේ වේදනාවේ ඇත්ත ස්වરૂපය එයා තේරුම් නොගැනීම. අද වෙනකන් අපේ ජීවිතවල ගත වෙච්ච කාල සීමාවල් තුල අපේ ජීවිතවල කොච්චර විඳීම් ඇති වෙලා ඇද්ද? දුක් වේදනා, අඬපුවා, දොඩපුවා, කල්පනා කරපුවා, සුසුම් හෙලපුවා. එහෙමයි. කොච්චර නම් තියෙන්නේ ඇද්ද? ඒතර මේ පරිසරයට අපි මුලා වෙලා අපිට මේ වෙලාවට හිතෙන්නේ මේක සදාකාලිකයි කියලා. අපි අඬපුවා දොඬපුවා ඒවත් එක්ක. නමුත් බාන කාලයත් එක්ක ගත වෙලා අද වර්තමානට ඇවිල්ලා. මේ වෙලාවේ කොච්චර වේදනා විඳිනව ඇද්ද? සමහර ළමයි ඉන්නවා කෙල්ලෝ නිසා, සමහර අය කොල්ලෝ නිසා, තමන්ගේ බිරිඳ නිසා, තමන්ගේ ස්වාමියා නිසා. ඊට පස්සේ සැනසීමක් නැතුව, රැකී රක්ෂා නිසා, වටපිටාව ඇසුරු කරන අයගෙන් එන පීඩා නිසා, තමන්ට වෙච්ච අසාධාරණකම් නිසා. මේ මොන දේ ආවත් තමන්ගේ හිතේ ඇති වෙන දේ තමයි වේදනාවක් කියන්නේ. හොඳයි, එතකොට සැප වේදනාව આવොත් නම් කමන්නේ කියන්නකෝ. ඒකටත් මුලා වෙනවා මිනිස්සයා. දුක් වේදනාව ආවහම ඒක දරා ගන්න බෑ මේ මිනිස්සෙකුට. හොඳයි, උපේක්ෂා වේදනාව ආවහම ඒකට රැවටිලා යන ගතිය තියෙනවා. ඒතර සමහර කෙනෙක් අහනවා සැප විඳීම තුල තියෙන දුක මොකද්ද? සැපක් නේද තියෙන්නේ. නමුත් මේ සැප විඳීම කියන එක වෙනස් වෙලා යනවා. ඒතර සංකත ධර්මතාවයට අයිති ඇති වෙලා නැති වෙලා වෙනස් වෙලා යනවා. ඒක පවත්වන්න බෑ සදාකාලික. ඒක තමයි ඒක තුල තියෙන දුක කියලා කියන්නේ. ඒතර මේ දේවල් මේ බුදුරජාණන් වහන්සේ ලස්සනට කියා දෙන. ඒකට දැන් අපි අද ඉගෙන ගන්න යන්නේ දැන් මේ භාවනාව පුරුදු කරන කෙනෙක් මේ භාවනාවේදී කියා දෙන දෙයක් තමයි මේ වේදනාවේ හට ගැනීම සහ වේදනාවේ නැතිවීම ගැන. ඒතකොට මෙන්න මේ ගැන සමුදේ අස්තංගම නිරෝධය කියන දේ සම්බන්ධව එයාට අවබෝධයක් තියෙන්න ඕනේ මේ භාවනාව කරනවා. එහෙමයි සෝ. එහෙනම් මේ සැප විඳීම වෙන්න පුළුවන්, දුක් විඳීමක් වෙන්න පුළුවන්, උපේක්ෂා විඳීම. මේ වේදනා ත්‍රිත්වය එක මොහොතේ උපදින්නේ. එතකොට සැප විඳීමක් ඇති වුණොත් ඒ වෙලාවේ දුක උපේක්ෂාව නැහැ. උපේක්ෂා විඳීම ඇති වුණොත් එතන ඒ වෙලාවේ සැපයි දුකයි කියන වේදනාව නැහැ. දුක් වේදනාව ඇති වෙද්දී සැපයි උපේක්ෂා වේදනාව එතන නැහැ. එතකොට එතන උපදින්නේ එක වේදනාව. නමුත් මේක වේගවත් සිද්ධ වෙන ක්‍රියාවලියක් නිසා අපිට ඒක තේරුම් ගන්න බැරි වෙනවා. එතකොට අපි මේවා සිහිනුවණින් පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. මේ කාරණාත් මං ගිය පාර වැඩසටහනේදී යම් විදිහකට මතක් කළා. දැන් එහෙමනම්
අපි හොඳට ඉගෙන ගනිමු කුමක්ද කොහොමද මේ වේදනාවේ හට ගැනීම ගැන අපි ඉගෙන ගන්න. එහෙමයි ස්වාමීනි. ඒ වගේම තමයි වේදනාවේ නැතිවීම ගැන. මොකද මේක නැතුව සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට මේ භාවනාව නිවැරදිව කරගන්න බෑ. යම් කෙනෙක් වේදනාවන්ට හිත තියාගත්තා කියලා එයාට ස්වයන් බුහු ඥානයක් ඇති වෙන්නේ. එතකොට තමන්ම අවබෝධ කිරීමක් කියන කාරණාවක් ඇති වෙන්නේ මොකද එච්චර ප්‍රඥාවක් නැහැ. තමන්ට එහෙම පුළුවන් කියලා හිතනවා නම් ඒක තමයි යගේ තියෙන සුපිරිම මෝඩකම. එහෙමයි ස්වාමීනි. මොකද ශාස්ත්‍රෘත්වේ සමාන කොට සමන්ව සැලකීම. ඒතර අපි දැනගන්න ඕනේ මේ ධර්මතා අවබෝධ කරගන්නේ බුදුරජාණන් වහන්සේලා. එතකොට ලෝකේ දේවල් තියනවා ලෝකයාට දකින්න බැරි, තේරුම් ගන්න බැරි, වටහා ගන්න බැරි දේවල් මේ ලෝකේ තියනවා. මේ ලෝකේ මිනිස්සුන්ට යම් දේවල් තියනවා ලෝකේ තේරුම් ගන්න, දකින්න, වටහා ගන්න බැරි. හැබැයි මේ ලෝකේ සමහර නුවණ තියෙන පුද්ගලයෝ ඉන්නවා. ලෝකයාට දකින්න බැරි දේ වුන් දකින්න. ලෝකයාට තේරුම් ගන්න බැරි දේ වුන් තේරුම් ගන්න. ලෝකයාට වටහා ගන්න බැරි දේ වුන් වටහා ගන්න. ඒ අයට කියනවා තීව්‍ර ඥානෙ ඇති පුද්ගලයෝ කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ ඒ වගේ උත්තමයි. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේත් පිහිට සලාග සාගත්ති බුදුරජාන් වහන්සේ. එහෙමයි සෝ. ඒ බුදුරජාන් වහන්සේ වේදනාවන් ගැන කියා දෙන අනුශාසනාවක් ශ්‍රවණය කිරීම මත අරහත් වෙටපත් වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ තමන් ශ්‍රාවකත්වෙ ඉන්න. මානි උඩුංකම ඇති කරගන්න එපා. ඊළංකාරණි තමයි තමන්ගේ පෞද්ගලික මත එකතු කරගන්නත් එපා මේකට. එහෙමයි ස්වාමී. බුදුරජාන් වහන්සේ වදාළ දේ මොකක්ද? ඒක ශාස්ත්‍රු ගෞරවයෙන් ගන්න. මෙන්න මේ ශාස්ත්‍රු ගෞරවය නැතිවීම නිසා ගොඩාක් අය වැරදි මගවල් වලට, වැරදි දෘෂ්ටි වලට, විවිධ වලට පත් වෙන්නේ ශ්‍රද්ධාව නැති නිසාමයි. එහෙට මෙහෙට දුවන්නේ මෙතන මෙහිමයි, අතන මෙතන කියලා දුවන්නේම ශ්‍රද්ධාව නැති නිසාමයි. ඒතර මේ බුද්ධ දේශනා ගාව නතර වෙන්න පුළුවන් නම් ශාස්ත්‍රු ගෞරවය ඇතිව එයාට වැලි කැටි නමුත් ටික ටික සත්‍ය දිනු කරගන්න පුළුවන්. හොඳයි. එහෙමයි ස්වාමී. දැන් එහෙනම් අපි කොහොමද මේ ගැන අපි ඉගෙන ගන්න? මේ වේදනාවට ප්‍රභවය තමයි, වේදනාව හටගන්න හේතුව තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඒතර මේ වේදනාව නැති වෙන්නේ ස්පර්ශය නැතිවීම. එහෙමනම් මෙන්න මේ කාරණා ටික අපි තේරුම් ගන්න වෙහෙසෙන්න ඕනේ. එතකොට අපි සාමාන්‍යයෙන් කියන ආධ්‍යාත්මික ආයතනයි කියලා. ආධ්‍යාත්මික ආයතන කියලා කියන්නේ මේ ඇස, කන, නාහි, දිව, කය, හිත කියන මේ ආයතන හයටයි. එහෙමයි ස්වාමීනි. එතකොට ඉපදිනවා කියලා කියන්නේ ඔය ආයතන හය ඉපදීමමයි. එතකොට අපි ඔය ආයතන හයෙන් තමයි මේ ලෝකේ හා සම්බන්ධ වෙන්නේ. ඒතර මේ ආයතන හයෙන් ගත්ත දේවල් මුල් කරගෙන තමයි අපි හිතන රටා, කල්පනා කරන රටා නිර්මාණය වෙලා තියෙන්නේ. මෙන්න මේ ආයතන හයෙන් ගන්න අත්දැකීම තුල පිහිටලා තමයි අපේ සිතිවිලි ධාරා උපද්දවගෙන තියෙන්නේ. ඉතින් ඒ රාමුව යට ඇතුලේ තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට ආධ්‍යාත්මික ආයතන කියන්නේ තමාගියයි සලකන මේ ඇස, කන, නාහි, දිව, කය, හිත. එතන බාහිර ආයතන කියලා කියනවා. බාහිර ආයතන කියලා කියන්නේ මේ ඇසට බාහිරින් සම්බන්ධ වෙන දේ. ඒ මොකක්ද? රූප. යමකට ආලෝකේ වැටිලා රූපයකට ඒක ඇසට පැමිණිය යුතුයි කියලා නිත්‍තිප්පකරණී කියා දෙනවා. එහෙමයි ස්වාමී. ඒතර තමයි ආ රූප දකින්නේ. ඊට පස්සේ කින්දදෝ චක්කුදෝ හෝති දීපදෝ චක්කුදෝ හෝති. දෙවි කෙනෙක් කන කුමක් දුන්නොත්ද ඇස් දුන්නා වෙන්නේ? ආලෝකය දුන්නා. මොකද අඳුරේ පහනක් දැල්ලුවන්නේ රූප දකින්න තියෙන ඒ පරාවර්තනයේ වෙලා එනවනේ. ඒ ආලෝකයේ වැටිලා ඒක ඇසට පැමිණීමත් එක්ක තමයි ඒක දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ඔන්න බාහිර ආයතන කියලා කියන්නේ මේ ඇහැට බාහිරින් සම්බන්ධ වෙන දේ එකක් තමයි රූපය. කනට නම් ශබ්ද. එහෙමයි සෝ. නාහිට ගන්ධ. දිවට බාහිරින් පැමිණිය යුතු දේ තමයි රස. රසය. කයට බාහිරින් පැමිණිය යුතු දේ තමයි පහස. මනසට බාහිරින් පැමිණිය යුතු දේ තමයි අරමුණු. එතකොට ඔන්න අපිට තියෙනවා ආධ්‍යාත්මික ආයතන හයක් තියෙනවා, බාහිර ආයතන හයක් තියෙනවා. හැබැයි ආධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතන හය තිබුණ පළියට කෙනෙකුට රූපය දකින්න අමාරුයි.
අපි මේව නිවැරදිව තේරුම් ගන්න ඕනේ මේ කියා දෙන්නේ. දැන් එහෙමනම් මේකට විවිධ තැන්වල විවිධ දේශනාවල ලස්සන උපමා උපමේයන් තියෙනවා. ඔබ ආසිවිසෝපම සූත්‍රය කියවලා තියෙනවා නම් එතනදී බුදුරයන් වහන්සේ මේ ආයතන හය ගැන කියද්දි මෙහෙම කියමනක් කියනවා. ඒ තමයි කියනවා උපමාවක් කියනවා මේ පාළුවට ගිය ගමක් තියෙනවලු. ඒ පාළුවට ගිය ගමේ තියෙනවා හිස් ගෙවල්. ඒතර මේ පාළුවට ගිය හිස් ගෙවල් තියෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් පාළුවට ගිය හිස් ගෙවල් කියලා කියන්නේ ඒ ගෙවල් වල කවුරුත් නැහැ. කවුරුත් දකින්න කරන්න නැහැ. හිස් ගෙවල් තියෙනවා. ඒතර මේ පාළුවට ගිය හිස් ගෙවල් තියෙන මේ ගමට විඩෙන් විඩේට හොරු පයින්. විඩෙන් විඩේට කවුද හොරු පයින්. ඒතර මේ පාළුවට තියෙන ගෙවල් ඇතුළට මේ හොරු ඇතුල් වෙනවා. ඇතුල් වුණාට පස්සේ ඒ ඇතුලේ මුකුත් නැහැ. වලම් මුට්ටි ටික බිඳලා එනවලු. ඒවයි මුකුත් නැහැ වටිනා දෙයක්. කිස් දෙයක් නැහැ. විඩින් විඩේට හොරුපයි. දැන් මෙහෙනම් මෙතනදී බුදුරයන් වහන්සේ මේ කියන උපමාව අපි ගලපා ගත යුතුයි. ඒ තමයි මොකක්ද ගලප ගන්න තියෙන්නේ? මේ ඇහැ කියලා කියන්නේ මොකක්ද? පාළුවට ගියේ හිස් ගියක්. හොඳේ. විඩින් විඩේට පයින් හොරු තමයි. මේ පාළුවට ගියේ හිස ගෙට පයින් හොරු තමයි රූපේ. ඊට පස්සේ කියනවා මේ කන කියන්නේ පාළුවට ගිය හිස් ගයක් කියලා කියනවා. එහෙමයි. ඊතර මේ පාළුවට ගිය හිස් ගෙදරට පණින හොරා තමයි ශබ්දය කියලා කියනවා. දැන් අපි ගත්තොත් එහෙම සිසුරුව මූණ මැද නහය තියෙනවන්නේ. එහෙමයි. ආ මේ කියද්දිනේ මතක් වෙන්නේ. එතකොට අපි දැන් මේ නාහේ මතක් කරාම තමයි මූණ මැද නහය තියෙනවා කියලා මතක් වෙන්නේ. දැන් දොඩම් ගෙඩිය වගේ නාහේ අපි එල්ලම් මූණ මැද්ද ඉන්නවා. හොඳයි. කියද්දි මතක් වුණේ. එහෙමයි. නැත්තම් ගානක් තිබුණේ නෑ. ඒතර මේ නාහේ කියන ඉන්ද්‍රිය ගත්තාම පාළුවට ගිය හිස් ගයක් වගේ. දැන් මේ නාහේට ගඳ සුවඳක් දැනෙන්නේ නෑ. හැබැයි මේකට ආගන්තුක අර සොරා පැමිණිය යුතුයි. මොකක්ද? සුවඳ හෝ ගඳ. අන්න හොරු පහින. ඒකට තමයි මේ නායතන ක්‍රියාත් නැත්තම් ක්‍රියාත්මක වෙන්නේ. එහෙමයි. දැන් දත් 32ක් මැද්දි දිව තියෙන. එතර පාළුවට ගියේ හිස් ගයක් වගේ කියනවා. එතකොට මේ දිව කියන ආයතනයේට පාළුවට ගිය හිස් ගෙට හොරු පැනීම කියලා කියන්නේ අපි ඒක මත ආහාරය තැබීමයි. හොඳයි. එතකොට ආහාරය කියන දේ පැමිණීමොත් තමයි ඒ මත තැබුවොත් තමයි ඒ දිවේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න පටන් ගන්න. අන්න පාළුවට ගියේ හිස් ගමේ හිස් ගෙවල් ඇතුළට විඩින් විඩේට හොරු පයින්නවා. දැන් කය ගත්තොත් එහෙම කයට කය කියලා කියන්නේ පාළුවට ගිය හිස් ගයක් නะ. විඩින් විඩේට පයින් හොරු කියන්නේ පහසයි කියන්නේ. එහෙමයි ස්වාමීනි. මනස කියන්නේ පාළුවට ගිය හිස් ගයක් නะ. මනස වැඩ කරන්න අරමුණු. අරමුණු නැතුව වැඩ කරන්නේ නැහැ. ඒතර මේ ඇස කන නාහි දිව කයෙන් ගන්නදී මනසට අරමුණක් වෙනවා. ඒතර තමයි මේ ආයතනෙ වැඩ කරන්නේ. ඒතර අපි තීරුම් ගන්න ඕනේ මේ කොච්චර අනාත්මයි. අපි හිතන් ඉන්න විදිහ නෙවෙයි මේ ඇස කණි ක්‍රියාවලිය. එහෙමයි ස්වාමීනි. දැන් එතකොට මේ ඇසට රූප පැමිණියා කියලා අපිට දැකීමකුත් ඉන්නේ. කණ්ඩ ශබ්ද ආවා කියන පළියට අපිට ඇසීම කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ. නාහිර ගඳ සුවඳ ආවා කියලා ඒ ගඳ සුවඳ දැනීම කියන කාරණේ වෙන්නේ නැහැ. ඒකට ඕගොල්ලෝ කල්පනා කරන්න පුළුවන් මේ කාරණේ මොකක්ද කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් හොඳට තේරුම් ගන්න. සමහර වෙලාවල් වලට සින්දුවක් දාගෙන අපි ඒක අහහා ඉන්න ගම සමහරලාට අපේ මනස වෙන ලෝකයකට යනවා. අර අහගෙන හිටපු පෙන් එකේ තියෙන සින්දු ටිකත් ඉවරයි. එහෙම නැත්නම් CD එකේ තියෙන සින්දු ටික ඉවර වෙලා. එහෙම නැත්නම් TV එකේ හරි මොකක් හරි ගියපු ඒ වැඩසටහන ඉවර වෙලා. හැබැයි ඒ සින්දුව හෝ ඒ ගිය වැඩසටහන පිළිබඳව කන් දීගෙන හිටියා වුණාට කනක් තිබුණා ශබ්දෙත් තිබුණා අපි හිටියේ වෙන ලෝකයක. එහෙමයි ස්වාමීනි. අපිට කොච්චර වෙලා ඇද්ද? ළමයි පොත් ටික මෙහෙම ඉස්සරහා තියාගෙන පිටු පෙරලන. එයා ඉන්නේ වෙන ලෝකයක. හොඳින් හිම නැත්නම් ප්‍රේම ජවනිකාවක. එහෙම නැත්නම් වෙන සිද්ධියක වෙන්න පුළුවන්. පාඩම ඔළුවට ගිහිල්ලා නැහැ. එහෙමයි ස්වාමීනි. කොච්චර ළමයි ඉන්නවද සල්ලි දීලා වෙරලා A level classes වලට යන. කාඩ් අරගෙන මහා සල්ලි වියදම් කරගෙන යනවා.
ක්ලාස් එකට ගිහිලා වාඩි වෙලා ඉන්නවා. සයා මුලින් ඉඳන් අගට ඔන්න ඒ පාඩම කියා දෙනු. මෙයාට මෙලෝ සසරක් ඔලුවට ගිහිල්ලානේ. ඒතර සබ්දෙත් තිබුණ කනක් තිබුණා. හිත වෙන ධ්‍යාග තිබුණේ. ඒතර මොකද වෙන්නේ පාඩම යාගේ ඔලුවට ගියේනේ. මේ වගේ දේවල් ඔබට අපට කොච්චර වෙලා ඇද්ද? එහෙනම් මේ දේ තුල කියවෙන අපි නොදන්නා රහසක් මෙතන තියෙනවා. එහෙමයි. ඒ තමයි මතක තියාගන්න ඕනි. ඇස රූප තිබුණට මේ දැකීම උපදින්නේ. එහෙනම් එතන උපදින්න ඕනේ දේ තමයි සිත. තේරුණා නේද කියන්නේ? එතකොට බුදුරජාණන් දේශනා කරන ඇසයි රූපෙයි සිතයි. එහෙම නැත්නම් විඥානි කියලා අපි කියනවා. ඇසයි රූපෙයි සිතයි මේ කාරණා තුන එකට එකතු වෙන්නේ. මෙන්න මේ කාරණා තුන එකට එකතු වීමට අපි කියනවා ඒ එකතු වීම කියන වචනෙට අපි කියනවා පස්ස, එහෙම නැත්නම් ස්පර්ශය කියලා. එහෙමයි ස්වාමීනි. හොඳයි, එතකොට ඇසයි රූපෙයි සිතයි මේ කාරණා තුන එකට එකතු වුනහම අපි කියනවා ස්පර්ශ කියලා. ඔන්න ඔය ස්පර්ශය ඇතිවීමෙන් තමයි විඳීමක් උපදින්නේ. හොඳද? එතකොට ඒ ස්පර්ශයෙන් විඳීමක් ඇති වෙනවා, ස්පර්ශ නැතිවීමෙන් විඳීම නැති වෙනවා. දැන් එහෙමනම් අපි එහෙම ඒ ස්පර්ශය ඇති වුණොත් තමයි අපි කියන්නේ පෙවුනා කියලා. දැක්කා කියලා කියන්නේ. එහෙමයි සාමී. ඒතර ඔයගලන්ට හිතෙන්න පුළුවන් මෙහෙම. දැන් කෙනෙකුට මේ ඇස නිසායි පේන්නේ කියලා කියනවනම් ඔබ කල්පනා කරගන්න ඕනේ ඒක වැරදි අදහසක්. මොකද ඇසට නෙමෙයි සිතටයි දැනෙන්නේ. එහෙමයි ස්වාමී. ඒකයි අපි කරන්නේ. දැන් සමහර දේවල් වෙදි කියන්නේ මොනවද ඇහෙනව? පොඩක් කන් දීලා බලනකො කියලා. ඒතර කනට අපි මොකද කරන්නේ? හිතේ අවධානය. එහෙමයි ස්වාමීනි. එතකොට තමයි මේ කණේ තියෙන දේ දැනෙන්නේ. එතකොට අපි කියනවා ඇහෙනවා කියලා. තේරුණේද කියන්නේ? සමහර දේවල් වලදී කියනවා මේ අම්මලා අපිට කියනවා ගෙවල් දොරවල් වලදී සමහර දේවල් වලට අක්කලා නංගිලාට කියන දේවල් තියෙනවා. අර කුස්සිය බත් එක රොස් වෙනව නේද බලහන් කියන. අරගොල්ලෝ කියන මොන රොස් විල්ලක්ද කියලා අහන. උඹලට දැනෙන්නේ නැද්ද කියලා කෑ ගහන. එතකොටනේ අපි ඉවල්ලන්නේ. එහෙමයි සර්. අපිට අවධානේ තියෙන්නේ සෙල්ලම අරව මේවා වෙන දේවල් වලට. එතකොට මේ අම්මා හැම කෑ ගහන. එතකොටනේ අපි ඉවල්ලන්නේ. එතකොට බලන්න නාහි තියෙනවා. අම්මට දැවුන ගඳ සුවඳක් බත් එක රොස් වෙනව හරි. අපිට දැවුනේ නෑ. ඒතර අපිට නාහි නැද්ද? අර බත් එක රොස් වෙන ඒ ගන්ධේ වටපිටාවට පැතිරලා නැද්ද? පැතිරලා තියෙනවා. හැබැයි මොකක්ද නාහි තිබුණේ නැත්තේ? හිත. ඒතර එතන හිත හටගත්තොත් බලහන් ඉවල්ලල කියද්දි අපි හිත යොමු කරනවා. අන්න එතකොට ඒ නාහි තියෙන දේ අපිට දැනෙනවා. ඒ දැනින්නේ මොකද? සිතට. ඒ නාහි ගඳ සුවඳයි සිත එකට එකතු වීමට අපි කියන ස්පර්ශය. එතකොට අන්න විඳීම. එතකොට මූණ පුළුටු වෙන අන්න රොස් වෙනවා නේද කියලා බලන්න. තේරුණේද කියදිනේ? එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ඇස කන නාහි දිව කය හිතේ මේ ක්‍රියාවලිය අවබෝධ කරනවා. තේරුණේද කියදිනේ? එතකොට අපි හිතමුකෝ තව කාරණයක් මෙහෙම හිතන්න. අපේ ඇස් දෙක අපි ගලෝලා මුකක් හරි මේසයක් උඩින් තිබ්බ කියන්නකෝ. එහෙමයි ස්වාමීනි. ඇහැට නම් පේන්නේ මේස උඩ තිබ්බ ඇස් දෙකට වටපිටාව පේන්න ඕනේ. කලින් ගිරියව කරකෝ නේද? ඇස් දෙක ගලවලා මේස උඩ තිබ්බන. ඒ ඇහැට වටපිටාව පේන්නේ නැහැ. හැබැයි මේ ගලෝප ඇස් දෙක අන්ධ කෙනෙකුට අපි හයි කරා කියන්නකෝ අපි නිකන් හිතමු. එහෙමයි. ඔය සමහරලාට ඇහි සුද්ධමත් වුනහම මේවා කරලා කාච දාලා අරම මේව කරන්නේ. ඒ වගේ මේ ඇස් දෙක බද්ධ කරා කියන්නකෝ ඇස් පේන්නේ නැති කෙනෙකුට. දැන් එයාට මොකද වෙන්නේ? පේනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ ඇහැට නෙමෙයි පේන්නේ. එහෙමයි සාම. ඇහැ කියන්නේ උපකාරයක්. ඒතකොට මේ ඇස් ඇහැ ඉදිරියට එන මේ රූපේ මේ ඇසේ කළු ඉංග්‍රියාව හටගත්තාම ඒ ඇස රූපේ කියලා කියන්නේ උපකාරයක්. එතකොට මේ ඇසේ ඇසට හිත යොමු කරාම ඒ ඇසේ තියෙන දේ සිතට දැනෙනවා. එහෙමයි ස්වාමීනි. හොඳද? එතකොට තමයි අපි පේනවා කියන්නේ. අන්න එකයි බුදුරජාණන් කියන්නේ ඇසයි රූපෙයි සිතයි.
එකට එකතු වීම ස්පර්ශය. එහෙමයි. මෙන්න මේ විදිහට ඇසයි රූපේ සිත එකට එකතු වුනොත් විතරක් විඳීමක් ඇති වෙනවා. ඒක සැප වෙන්න පුළුවන්, එක්ක දුක් වෙන්න පුළුවන්, එක්ක උපේක්ෂා විඳීමක් වෙන්න පුළුවන්. හොඳයි, එතකොට ඔන්න ඔය විදිහට තමයි ඇසේ විඳීමක් උපදින්නේ කියන්නේ. ඒ වගේම තමයි කන තුල විඳීමක් ඇති වෙන්නේත් එහෙමයි. දැන් සමහර අයට අපි ගත්තොත් ඒ කන ශබ්දි සමහර අය කන දුර්වල වෙනවා. එතකොට අපි කනට දානවනේ ශබ්ද හෙන අර යන්ත්‍ර සූත්‍ර තියෙනවා. එහෙමයි ස්වාමීන්. ඒක හදලා දෙන්න ඕනේ. එතකොට කන ශබ්දි අන්න උපකාරක ධර්මයක්. කනයි ශබ්දි කියන්නේ එතන සිත හට ගන්නවා. එතකොට මේ කනේ තියෙන දේ දැනෙනවා. ඒකට අපි කියනවා ඇහෙනවා කියලා. එහෙමයි. නාහයට ගඳ සුවඳ දෙනවා. හැබැයි එතෙන්ට සිත පිහිටියේ නැත්නම් ඒක දැනෙන්නේ නොදෙනිය යනවා. ආන්න. එහෙමයි. ඒ දැනින්නේ නොදෙනිය යනවට වඩා දැනින්නේ. මොකද එතන සිත නැහැ නේ. එහෙමයි. නාහේ තියෙනවා ගඳ සුවඳක් තියෙනවා. අපි නාහයට හිත යොමු කළොත් එතන තියෙන දේ දැනෙනවා. ඒතර අපි කියනවා ගඳ සුවඳ දැනුණා කියලා. සමහර අය කිඹුල කිරිමැටි ගිලෙන්න හේ ප්‍රශ්න පිට ඉඳගෙන කෑම බත් පිඟාන කාගෙන කාගෙන යනවා. එහෙමයි. කෑවේ මොනවද කියන්නවත් දන්නේ. කරපිංච කරලි ඉඳන්ම කාලා. හොඳේ. එතකොට මේ මොකක්ද දිව තියෙනවා, රස තියෙනවා. හැබැයි දිවට සිත යමුනොත් විතරයි ඒ රස දැනෙන්නේ. එතකොට අපි කියනවා රස දැවුන කියලා. රස වින්ද කියනවා. එහෙමයි. එතකොට ඒ ක්‍රියාවලියම තමයි කයට පහසක් ඇවිද්දි ඉතින්ට හිත යමු වෙන්නේ. ඒතර තමයි ඒ දි දැන් දැන් ඔයාලා වුණත් මේ බණ අහගෙන ඉද්දි ඉන්න අය ඉන්නවා නම් මේ වෙලාවේ ඔයගොල්ලන්ට මම එකපාර මෙහෙම කිව්වා. කකුලේ යටිපතුලට හිත යොමු කරන්න. එහෙම නැත්නම් කොන්දට හිත යොමු කරන්න කිව්වොත් ඔයාලා මේ වෙලාවේ කොන්දට හිත යොමු කළොත් කොන්ද කියන්නේ කයනේ. එහෙමයි ස්වාමීනි. ලී ගමන හරි අපිට දැනෙනවනේ වාඩි වෙලා ඉඳලා අපහසු හරි කමක් නැහැ. ඒ පහස අපිට දැනෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා කොන්ද තිබුණ නැද්ද? ඔය අමාරුව තිබුණේද? තිබුණා. හැබැයි අවදාන ඉතින්ට යමුනේ නැහැ. ඒ කියන්නේ හිත එතන පිහිටියේ නැහැ. ඒක කයයි පහසයි සිතයි. එකට එකතු වීම තමයි එතන ස්පර්ශය. හොඳයි, අවදානිය කියන්නේ වෙනම එකක්. ඒතර මේ සිත එතන හට ගන්නවා. එහෙමයි. කයයි පහසයි හිතයි. ඒතර මේ කාරණා තුන එකතු වුනහම අන්න කොන්ද රිදෙනව හරි දැනෙනවා. තේරුණේද කියදිනේ? එතකොට මේ සිතට තමයි මේ දැනීම සිද්ධ වෙන්නේ. හොඳේ, ඒක කයයි පහසයි සිත එකට එකතු වුනම මේ සිතේ විඳීමක් උපදිනවා. ඒතර මේ විඳීම උපදුනේ අර කරුණ තුන එකතු වෙච්ච නිසා. ස්පර්ශ නිසා. ඒකම තමයි මනසයි අරමුණයි සිතයි එකට එකතු වුනහම එතන විඳීමක් උපදිනවා. දැන් ඔබට උනත් මේ මොහොතේම ඔබේ ජීවිතේ වඩා සතුටු වෙච්ච දෙයක් අතීතේ පාසල් යන කාලේ හරි මොන හරි විභාගයක් පාස් වෙච්ච එක හරි මතක් වුණා. ඔන්න මනසට අපි මානසිකාර්ය කළ අරමුණක් ගත්තා. හොඳි. ඒතර අපිට එතන සිත තියෙනවා. එකතු වීම තියෙන විඥාණي හට ගන්නවා. මනසයි අරමුණයි විඥාණي එකතු වෙනවා. දැන් ඔන්න මූණි සතුටක් එනවා. එහෙමයි ස්වාමී. විඳීමක් ඉපදුනේ. හැබැයි ඔබේ ජීවිතයේ අතීතයේ වෙච්ච දුක්සහගතම සිද්ධිය සිහිපත් කරනවා. දැන් බලන්න මනසට අරමුණ ඒ අරමුණ ගද්දි මනසයි අරමුණයි විඥාණي එකට එකතු වෙනවා. දැන් ඔබට දුකක් ඉපදුනා. එහෙමනම් අපි ඔන්න ඔය ක්‍රමයට අපේ ජීවිතය තුල විඳීම් හදා ගන්න හදනවා. අන්න ඒක හින්දා තමයි අපි ටීවී එක ගෙදරට ගිහින්නේ. ඊට පස්සේ ඒක හින්දා තමයි රේඩියෝ එක ගෙදරට ගෙනාවේ. පොඩි කොල්ල ඈම් පද්දි දී ගෙනාවේ. සම්ෆ්ලවර්ස්, මේරියන්, සනිදප මේවා ගෙනල්ල කොල්ල දාන්නේ. ඇයි ඔය ක්‍රමයට තමයි විඳීම උපදින්නේ. එහෙමයි ස්වාමීනි. අක්කල නංගිලා සෙන් පවුඩර් ගෙනල්ල ගෙදර මේසු උඩ තියාගෙන රණ්ඩු එල්ලුවේ ඔව්වට. නාහි ගඳ සුවඳයි සිතයි එකට එකතු කරලා විඳීමක් හදාගන්න. එහේ. ඊට පස්සේ තාත්තා අම්මත් එක්ක රණ්ඩුවක් ඇල්ලුවේ මේකට ලුණු මදි, උඹල කඩ මදි, අරව තිබුණා නම් හොඳයි මෙව තිබුණා කියලා අම්මත් එක්ක රණ්ඩු අල්ලන්නේ තාත්තා. දිවයි රසයි සිතයි එකට එකතු කරලා විඳීමක් හදාගන්න. එහෙමයි. දිය බුබුල වගේ මේ විඳීම. එතකොට අපි කියන්නේ මොකද්ද? මදුරු කනුවට net එකක් ගේන්න කියනවා, මදුරු කොයිල් පත්තු කරන එක කේවා කරනවා. එහෙමයි. ඒතරේ පීඩාව දුරු කරගන්න කැමති. ඒතර වාහනයක් ගත්තොත් හොඳ පුටු සෙට් එකක් ගත්තොත් AC දාගත්තොත් නේද, ෆෑන් දාගත්තොත් මේ ඔක්කොම කයට පහස. ඒතර කයයි පහසයි
සිතයි එකට එකතු කිරීමෙන් තමයි විඳීමක් හදාගන්නේ. එහෙමයි සර්. මනසයි අරමුණයි සිතයි එකට එකතු කරලා තමයි විඳීමක් හදාගන්නේ. එතකොට මේ මිනිස්යාගේ අර්බුදේ හඹාගෙන යන්නේ විඳීමක්. එතකොට රස්සා කරලා විවිධ දේවල් කරලා ගෙවල් දොර වලට බඩු මුට්ටු ටික ගෙනල්ලා මේ ආයතන හයි විඳීමක් උපදව ගන්න අපූර්ව වෙහසක් තමයි අපිට තියෙන්නේ. මේක මහා හිතා ගන්න මහා ලාමක දෙයක්. මේ ඒ හදාගන්න විඳීම දියබුබුල වගේ චුට්ටයි තියෙන්නේ. එහෙම. මොහොතකින් නැති වෙලා යන දෙයක් තියෙනවා. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ භාවනාවේදී මෙන්න මේ විදිහට ඒ ස්පර්ශ කියන දේ නිසා තමයි විඳීම ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් අපි කල්පනා කරගන්න ඕනේ ස්පර්ශ නැත්තම් ඒ විදිහට කාරණා ඇසයි රූපේ සිත එකට එකතු වුනේ නැත්තම් මේ ලෝකෙ විඳීම කියන එකක් නැහැ. එහෙනම් ග්‍රහයෝ නිසාවත් වෙන දෙයක් නිසා නෙවෙයි විඳීම තියෙන්නේ. ස්පර්ශ නිසා. ස්වාමීනි මේ ඊතාවතාවකාලික ඒ කාරණේ බිඳිච්ච ගමන් මේ ස්පර්ශය බිඳිලා විඳීම සෙනෙන්නේ නැති වෙයි. අනේ ස්වාමීනි දැන් අපි හිතමුකෝ මේ සුවඳ විලවුන් එකක් ඈතට ගෙනත් තියාගන්නවා කියලා. මේ හරි සුවඳයි නේද? නමුත් ස්වාමීනි මේ ඒ සුවඳ විලවුන් නාසය එතන මනස ක්‍රියාත්මක වෙලා ස්පර්ශය නොහැදී තිබුණොත් එහෙම මේ කොච්චර සිම් පවුඩර් නාගෙන ගියත් එහෙමයි සා. ඒකේ විඳීම ඇති වෙන්නේ ඒකට අවධානය එතන හිත පිහිටියොත් විතරයි. එහෙමයි. නාහිට හිත පිහිටියොත් විතරයි. නමුත් ඉතින් බස් එකේ යද්දි ට්‍රැෆික් එකයි. ඊට පස්සේ කොන්දොස්තර මල්ලි බස් එකේ අර කොත්තු ගහනවා වගේ සින්දු දානවා බෙරිහන් දෙන්නේ ඒවයි. බස් එකේ කෑ ගහන ඒවයි. පිට් පොකට් කාර්යෙ පැන්න කියන ඒවයි නේ. එහෙමයි. රටේ නැති ඒවත් එක්ක යද්දි සර්ටි ගහගෙන යන සිම් පවුඩර් එකේ සුවඳ දැනෙන්නේ. හොඳද? එතකොට මේ අපි හැබැයි ඒක අවදානිය මොකද සමහරට ඊවල්ලලත් බලනවත් ඒ සුවඳ තියෙනවද කියලා. තව පාරක් ඉහ ගන්නව නේද? එහෙමයි. ඒතකොට අපිට ඒ නාහේ ගඳ සුවඳ එතන හිත හටගත්තොත් විතරයි මේ විඳීම උපදින්නේ. කොච්චර සෙන් පවුඩර් ගාගෙන හිටියත් පැය 24 මේ සුවඳ අපිට දැනින්නේ. එහෙමයි. මොකද ඒකට හේතුව නාසය කියන ඉන්ද්‍රියෙන් විතරයි සුවඳ ගන්න පුළුවන්. ඒ නාහේට ගඳ සුවඳ දෙන්නත් උනේ එතන සිත හට ගන්නත් උනේ. ඒ වෙලාවට විතරයි විඳීම උපදින්නේ. ඒ වෙලාවට පොඩි සතුටක් ලබනවා. අහපෝ එක නැති වෙලා ගිහිල්ලා අපේ ලෝකවල වල ඇහින් දකින්නේ ෆෝන් එකෙත් එක්ක chat කරන වෙලාවල් අරවා මේ වයිද ඉතින් සුවඳ දැනෙන්නේ ඒ වෙලාවට වෙන ලෝකික. එහෙමයි. එහෙම නැත්නම් සින්දුවක් ආදි සුවඳ නෙමෙයි සින්දුව තුල ඉන්න. නේ? එහෙමයි. එතකොට ඒක නිසා අපි මතක තියා ගන්න ඕනේ මේක තමයි හැටි. නමුත් මේ ගැන අවබෝධයක් නැති නිසා මේ හිස් ලෝකේ පස්සේ අපි පන්නනවා. දැන් ඒකෙදි අපි තේරුම් ගන්න ඕනේ ස්පර්ශය නිසා තමයි මේ විඳීමක් උපදින්නේ. ඒ වගේම තමයි ස්පර්ශ නැතිවීමෙන් විඳීම නැති වෙනවා. එහෙනම් සැප හෝ දුක් හෝ උපේක්ෂා කියන විඳීම ඇති වෙන්නේ ස්පර්ශයෙන්ුයි. ග්‍රහයෝ නිසාවත් එහෙම සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙන්නේ දෙවි කෙනෙකුගේ බලපෑමෙන් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක ඔන්න ඔය විදිහට අවබෝධ කරගන්නවා. එතකොට එයාට දෙවියෝ විසින් සැප දුක් ඇති කරනවා කියන අදහස නැතිවෙලා යනවා. එහෙමයි ස්වාමීනි. ඒක මුලාවක් කියලා එයා දකිනවා. ග්‍රහයෝ ආදි දේ නිසායි සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙන්නේ කියන එකත් අත්හැරෙනවා. එයා දැන් දැනගන්නවා ස්පර්ශ නිසා තමයි සැප දුක් උපේක්ෂා විඳීම උපදින්නේ. ස්පර්ශ කියන්නේ මොකද්ද? ඇසයි රූපේ සිතයි එකට එකතු වීමෙන් තමයි සැප හෝ දුක් උපේක්ෂා විඳීමක් ඇති වෙන්නේ. එහෙමයි. ඒතර අපිට ආගමක් කියන එක අපේ ජීවිතේට එන්නේ ඇසත් පොතක් කිව්වොත් ඒ මේ මොකක් හරි ආගමික ග්‍රන්ථයක් කිව්වොත් රූපයක්. සිතත් එකට එකතු වීම. ඊගෙන ඇහුවොත් කනත් ශබ්දයක් සිතත් එකට එකතු වීමෙන් තමයි මේ ආගමික මතය අපිට ඉන්නේ. එහෙමයි ස්වාමීනි. නැත්තම් වෙන්නේ. ඒතර එයා දැනගන්නවා මේ සැප හෝ දුක් හෝ උපේක්ෂා විඳීම ඇති වෙන්නේ ස්පර්ශයෙන්මයි. ස්පර්ශේ නැතිවීමෙන් සැප දුක් උපේක්ෂා විඳීම නැති වෙනවා. එහෙමයි. දැන් එහෙනම් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකය මේ විදිහට වේදනාවන් ගැන අවබෝධ කරන්න ලෝකයේ තියෙන මත දෘෂ්ටි වලින් බැහැර වෙනවා. මේ ලෝකෙ මැව්වා ඉබේ හටගත්තා එහෙම නැත්නම් ග්‍රහයෝ නිසායි මේ වේදනා උපදින්නේ කියන කාරණේ ඔහුගෙන් බැහැර වෙනවා. එතකොට මේ වේදනාවන් සැප හෝ දුක් හෝ උපේක්ෂා වේදන ඇති වෙන ආකාරය පිළිබඳව ඔහු අවබෝධ කරගන්නවා. මේ ස්පර්ශයෙන් තමයි සැප හෝ දුක් හෝ උපේක්ෂා විඳින් තමන් තුළ උපදින්නේ කියන එක ස්පර්ශය නැතිවීමෙන් නැති වෙනවා කියලා. එතකොට යා තේරුම් ගන්න ඊළඟ කාරණේ ස්පර්ශය ඇති වෙන්නේ ආසන්න කාරණේ මොකද්ද? ඇස කන නාහි දිවකයි මනසයි. ඇස නැත්තම් පාලම නැහැ.
ඉකැන්නේ බාහිර ලෝකෙ තියෙන රූපේ සිතයි කියන ඒ දේ එකට එකතු කරන මැදින් තියෙන මාධ්‍ය අර බ්‍රෝකර් වගේ නේද? මේ පාලම ඇස කියන දේ නැත්තම් ස්පර්ශය ඇති වෙන්න විදියක් නැහැ. කන කියන දේ නැත්තම් මැදින් පාලම නැත්තම් එගොඩයි මෙගොඩයි යාවෙන්නේ නැහැ. කන නැත්තම් බාහිර ශබ්දේ සිත එකට එකතු වීම වෙන්නේ නැහැ. එහෙමයි. ඒතර ස්පර්ශයට ආසන්නම කාරණේ කන. නාහේ නැත්තම් බාහිර තියෙන ගඳ සුවඳයි සිත එකතු වීම කියන කාරණේ වෙන්නේ. එහෙනම් ස්පර්ශය එතන වෙන්නේ ස්පර්ශයට ආසන්න කාරණේ නාහේ. නාහේ නැත්තම් ස්පර්ශේ නෑ. එතකොට බාහිර තියෙනවද රසක් පොළොස් සැඹුලක්? ඒ වගේම තමයි සිතයි එකට එකතු වීම කියන දේ වෙන්න නම් දිවක් තියෙනවා. දිව නැත්තම් පාලම නෑ වගේ. ඒ ගොඩයි මේ ගොඩයි ආවෙන්නේ. එහෙනම් එතන ස්පර්ශ වෙන්නේ නෑ. ස්පර්ශ නැත්තම් විඳීම හටගන්නේ නෑ. ඒ වගේම තමයි කය කියන ඉන්ද්‍රිය නැත්තම් බාහිර පහසයි සිතයි එකතු වීම කියන කාරණේ වෙන්නේ නෑ. එහෙනම් ස්පර්ශ වෙන්නේ නෑ. මනස කියන ඉන්ද්‍රිය නැත්තම් අරමුණත් ඒ දැන ගැනීම විඥාන කියන සිත කියන දේ හට ගැනීම එතන වෙන්නේ. එහෙමයි. එහෙනම් එතන විඳීම උපදින්නේ නැහැ. ඒ නිසා ඇස කන නාහි දිව කය මනස තිබ්බොත් ස්පර්ශය ඇත. ස්පර්ශ තිබුණොත් සැප දුක් උපේක්ෂා විඳීම ඇත. ඔබ නිරාගමික වෙන්න පුළුවන්. වෙන ආගමික මතයක් දරනවා වෙන්න පුළුවන්. ඔබ බෞද්ධයි බෞද්ධ බුදු දහම පිළිගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කිසිවක් නැති දේශපාලන මතයක් වෙන්න පුළුවන්. වෙන මතයක් වෙන්න පුළුවන්. අර දේ රුචි මේ දේ රුචි කියලා හිතේ හදාගත්ත දේවල් වෙන්න පුළුවන්. ওই ඔක්කොම හැදුනේ ඔබේ මනස තුල. ඔන්න ওই ස්පර්ශය. එහෙමයි සර්. එතකොට ඒ ස්පර්ශය නිසා සැප හෝ දුක් හෝ පික්ෂා විඳීම ඇති වෙනවා. ඒ විඳීම බුදුරයන් දේශනා කළා දිය බුබුලක් වගේ දකින්න. ඉතාම තාවකාලිකයි ස්වාමී දිය බුබුලක්. තාවකාලිකයි. එතකොට දිය බුබුලක් වගේ දකින්න. එහේ සම්. දැන් එහෙමනම් අපිට මේක තව වර්ග කරන්න පුළුවන්. දැන් මේ වේදනානුපස්සනාව ඊළඟ කොටස. ඒ වේදනානුපස්සනාවේදී මුලදී දේශනා කළේ මොකද්ද? තමන්ගේ සැප හෝ දුක් හෝ උපේක්ෂා යම් විඳීමක් වේද? ඒ වේදනාවන් සම්බන්ධව එයා හොඳ සිහිනුවණින් වාසය කරනවා කියන එක. ඒතර ඒක තමයි වේදනානුපස්සනාවේ ආරම්භය. දැන් ඔබට පේනවා ඇති සැප දුක් උපේක්ෂා අපිට ඇති වුණාට ඒක ඇති වෙන්නේ කොහොමද? නැති වෙන්නේ කොහොමද කියන අවබෝධය නැතුව වේදනානුපස්සනාව කියන භාවනාව වැඩෙන්නේ. හොඳයි, එතකොට මේ අපි අද මේ කියා දීපු කාරණා ටික ඔබ දැනගෙන සිටිය යුතුයි. එහෙමයි ස්වාමීනි. තේරුණේද? එතකොට ඔබට තේරෙනවා ඇති ලෝකේ විවිධ ශාස්ත්‍රවරු ඉන්න පුළුවන්. විවිධ මත දාන දාර්ශනිකයෝ ඉන්න පුළුවන්. හැබැයි ඔය එක්කෙනෙක්වත් මේ සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා දන්නේ නැහැ. එහෙනම් එතන ඒ අයට අවබෝධයක් කර යන්න බෑ. බුදුරජාණන් වහන්සේ සාක්ෂාත් කළ ලෝකයේ ඒ ලෝකයට අවබෝධ කරන්න බෑ. හැබැයි බුදුරජාණන්සේගේ ධර්මය හරහා ඊට අනුරූපව හිටියෝ ඒ කෙනෙකුට මේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන්. එතකොට මොකක්ද අපි තේරුම් ගන්න ඕනේ? සමහර දේර හාව දිව්වනේ පොළොව පෙරලෙනවා කියලා. තල්ලත්තකට බිලි ගෙඩියක් වැටලා මෙයා කල්පනා කර කර ඉන්න ලෝකේ පෙරලුණොත් මොකද කරන්නේ? ඒ අතර බිලි ගෙඩියක් වැටුණා තල් ගහකට. හාව බය වුණා. හාව දුවන්න ගත්ත පොළොව පෙරලීගෙනවා කියලා. ඒක හපු අනිත් සත්තු දිව්වලු. මුළු සත්තු කණ්ඩායම දිව්වලු. මෙන්න මේ වගේ තමයි ලෝකේ සමහර නිදහස් වෙන්න විමුක්තිය කියලා පුරුදු කරන ආගමික දර්ශන ආගමික මත විවිධ දේවල් තියෙන්න පුළුවන්. අර හාව දුවනවා වගේ එකක් කියනවා බුදුරයන් වහන්සේ. එහෙමයි. එතකොට ඔබට තේරෙනවා ඇති සත්‍ය මොකක්ද කියන එක. එහෙනම් ප්‍රතිඵලයක් ලැබෙන්න නම් මේ සැප දුක් උපේක්ෂා විඳීම අපේ තුල උපදින විදිය නැති වෙන විදිය දන්න කෙනා හරි පාරක් පුරුදු කරනවා. හොඳයි, ඊට පස්සේ මෙතනදි කියා දෙනවා ඊළඟට සාමිසං වා සුඛං වේදනං වේදියමානු සාමිසං සුඛං වේදනං වේදියාමීති පජානාති නිරාමිසං වා සුඛං වේදනං වේදියමානු නිරාමිසං සුඛං වේදනං වේදියාමීති පජානාති. ඊට පස්සේ මෙතනදි කියා දෙන්නේ සාමිස සැපේ කියලා කියන්නේ සිසිරුපාසික මේ ඒ කියන්නේ මේ ලෝකේ තියෙනනේ රූප. එහෙමයි ස්වාමීනි. ශබ්ද, ගඳ, සුවඳ, රස පහසින් සතුටු ලබනෝනේ මේ පංච ඉන්ද්‍රියන් කියලා තියෙන්නේ. එහෙමයි. මේ පංච ඉන්ද්‍රිය ඇස, කන, නාහේ, දිව, කය. කයත් එක්ක බද්ධ වෙච්ච ඉවනේ. ඒතර මේ ඉන්ද්‍රියන් පහෙන්
මේ ලෝකෙත් එක්ක එකතු වෙනවා. ඒතර මේ ලෝකේ එයා රූපෙකින් ශබ්දයක් අරගෙන ගඳ සුවඳක් අරගෙන දිවට රසක් කයට පහසක් අරගෙන නිසා එයාගේ ජීවිතේ සැප විඳීමක් සිතේ සැපක් ඇති වෙනවද සතුටක් ඇති වෙනවද? ඒකට තමයි කියන්නේ ආමිස වේදනාව කියලා. ඒතර මෙතනදි කියනවා සාමිසංවා සුඛං වේදනා. එයා රූපයක් දැකලා ශබ්ද ගන්ධ රස පහසක් ලබලා එයා යම් සැප විඳීමක් විඳිනවද? එයා හොඳ සිහියෙන් දැන් ඉන්නේ. ඒ විඳීම හටගත්තේ මේ රූපය නිසා. මේ ශබ්දයේ ගඳ සුවඳ රස පහස නිසා කියලා එයා හොඳ සිහියකින් ඉන්නවා. එහෙමයි. එහෙනම් ඒ විඳීමට ගොදුරක් වෙලා ඒකින් උද්දාමයටපත් වෙලා ගලාගෙන යෑම කියන ධර්මතාවය එයාගේ සිද්ධ වෙන්නේ පාලනය වෙනවා වගේම මේ ධර්මතාව හොඳට අවබෝධ කරගන්න. එහෙනම් එයා කොහොමද මානසික ආරවුලක් කරා යන්නේ? ඊළඟ කාරණේ තමයි ඊට පස්සේ කියා දෙන දෙයක් තමයි නිරාමිසං වා සුඛං වේදනං වේදීමානෝ නිරාමිසං සුඛං වේදනං වේදයාමිති පජානාති. එහෙමයි. දැන් ඉස්සෙල්ලා කිව්වේ ඇහින් රූපයක් දැකලා ලැබු සතුටනේ. ශබ්දයක් අහලා ඇති වෙච්ච සැප විඳීම. ගඳ සුවඳක් රසක් පහසක් අරගෙන ඇති වෙච්ච සැප විඳීම. එතකොට කෙනෙකුට පුළුවන් මේ දෙයින් තොරවත් සැපක් විඳින්න. හොඳද? ඒක තමයි භාවනාව. සමාධියකින් ඇතිවෙන සමාධි සැපයක් වේද? රූප ශබ්ද ගන්ධ රස පහසින් හිත අත්මුදුලා. එහෙමයි ස්වාමීනි. අන්න ඒකට කියනවා මෛත්‍රී වෙන්න පුළුවන්, ආනාපාන සති වෙන්න පුළුවන්, වේදනානුපස්සනාව වෙන්න පුළුවන්, කායානුපස්සනාවක් වෙන්න පුළුවන්, චිත්තානුපස්සනාවක් වෙන්න පුළුවන්, ධම්මානුපස්සනාවක් වෙන්න පුළුවන්. මේ භාවනාවක් මුල් කරගෙන නීවරණ යටපත් කරගෙන නිසා උපදින ධ්‍යාන සැපතක් වේද? අන්න ඒකට කියනවා නිරාමිස සැපය කියලා. ඒතර එයා දන්නවා මේ නිරාමිස සැපි ඉතා මිහිරි එකක්, අකුසල් සහගත නැහැ. එහෙමයි. හොඳද? ඒක අකුසල් සහගත නැති කුසල් සහගත අරමුණක්. හැබැයි රූපයෙන්, ශබ්දයෙන්, ගඳ සුවඳෙන්, රසින්, පහසින් අත් මිදිච්ච එකක්. ඒතර ඒකට කියනවා මොකක්ද? නිරාමිසං වා සුඛං වේදනං වේදීමානෝ නිරාමිසං සුඛං වේදනං වේදයාමිති පජානාති. එයා සක්මනේදී සමාධිය තියෙනවනේ. එයා වාඩි වෙලා කරන භාවනාව තුල චිත්ත සමාධිය තියෙනවනේ. ඒ තුල තියෙන සැපතයි මේ කියන්නේ. එහෙමයි. ඒ සැප විඳින. ඒතර ගොඩාක් ලෝකයට තියෙන ඒ සැපත නෙමෙයි. ටීවී එක බලලා සින්දුවක් අහලා ගඳ සුවඳක් ලබලා කෑමක් කාලා පහසක් විඳලා ඇති වෙන විඳීමක්. එහෙමයි. ඒතර ලෝකයා සාමාන්‍ය පොදුවත් විඳින්නේ ඒක. මේ අත්විඳීම ලබන්නේ සුවිශේෂී කෙනෙක්. ඒ කියන්නේ යම් විදිහකට මේ බණ භාවනාව පුරුදු කරගන්න කෙනෙකු ලබන අත්දැකීම. ඒතර බලන්න මේ ඒ විඳීම් පවා අඳුරගන්න විදිහ මොන දේ කළත් විඳීමක් නේ උපදින්නේ අපිට. අපි මුලින්ම කතා කරේ. ඒතර මේක වෙන් කරලා ශ්‍රාවකයා දැන් අඳුරගන්නවා රූප ශබ්ද ගන්ධ රස පහස ඇසුරු කරගෙන විඳින විඳීමක් නම් ඒ මං විඳින්නේ ඒ විඳීමක්. ඒකින් අත්මිදිලා භාවනාව සමාධිය තුල පිහිටද්දී ලබන විඳීමක් වේද? විඳිනවනම් රූප ශබ්ද ගන්ධ රස පහසින් අත්මිදිලා භාවනාවෙන් ලබන කුසල් අරමුණක් නිසා ලබන විඳීමක් දැන් මට තියෙන්නේ කියලා ඔන්න අඳුරගන්න. එහෙමයි සාම. ඊළඟ කාරණේ තමයි තව එකක් කියන සාමිසංවා දුක්ඛං වේදනං වේදියාමි වේදියමානු සාමිසං දුක්ඛං වේදනං වේදියාමිති පජානති. එතකොට අර රූප ශබ්ද ගන්ධ රස පහසින් සතුට විතරක් නෙමෙයි දුකත් එහෙමයි. හොඳ නරක වචනයක් කණින් අහන්න ලැබුණා. කවුරු හරි ගස්සගෙන දාගෙන හරි අතපය දික් කරගෙන එනෝ අපිට පෙවුනොත්, නාහිට අමිහිරි ගඳ සුවඳක් ආවොත්, දිවට මිරිස් කරලක් හැපුණොත්, කෑමේ ලුණු වැඩි වෙලා තිබුණොත්, දැන් අම්මලා ඉන්නවනේ කැඳ කෝප්පෙකේ එනවා සංගයට කියලා ගෞරවයට කියලා රස බලන්නේ. වලඳන්න බෑ ලුණු කියන්නේ, හිතාගන්න බෑ. හොඳද? එහෙමයි ස්වාමීනි. එතකොට අපි හිතමුකෝ දිවට අමිහිරි රසක්, කයට අමිහිරි පහසක්. එතකොට අපිට ඇති වෙන්නේ සැපක් නෙමෙයි දුකක්. එහෙමයි. එතන ඒ ස්පර්ශයෙන් ඇසයි රූපේ සිත එකට එකතු වෙලා එතන ස්පර්ශයෙන් ඇති වෙන්නේ දුක් වේදනාව. කනයි ශබ්දේ සිත එකට එකතු වෙලා එතන ඇති වෙන්නේ දුක් වේදනාව. ඒතර අපි ඒවයින් තමයි තරහ ද්වේෂය ඉන්නේ ගොඩක්. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ දුක්සහගත විඳීමක් උපදිද්දී එයා දැනගන්නවා රූප ශබ්ද ගන්ධ රස පහස
අමිහිරි රූපයක්, අමිහිරි ශබ්දයක්, අමිහිරි ගඳ සුවඳක්, අමිහිරි රසක්, අමිහිරි පහසක් නිසා ලබන දුක් වේදනාවක් මේ තියෙන්නේ. ආමිසයට අයිති දුක් වේදනාවක්. එහෙමයි. ඒ දුක් වේදනාවෙන් තමයි තරහ ඇති වෙන්නේ. ඔය අපි කියන අද ආතති, ස්ට්‍රෙස්, ડિප්‍රෙෂන්, බින්නුම්මාද, එහෙමයි. ඔක්කොම ඇති වෙන්නේ දුක් වේදනාව. ඒ ඇස කන වලට ආපු, ගලාගෙන ආපු අමිහිරි දේ මුල් කරගෙන එහෙමයි කල්පනා කරන රටාව. දැන් මේ වේදනානුපස්සනාව තියෙන කෙනාට සිහිනුවණින් එහෙම ඉන්න කෙනාගේ හිත අන්තයට ගලන්නේ දුක් වේදනාවත් එක්ක. එයා මේකෙන් ගැලවෙන්නේ. ඒතකොට මේක දිහා බලන්න ඕනේ මේ මම විඳිනවා කියනවට වඩා ඇසයි රූපයි සිතයි එකතු වීම නිසා මෙහෙම හට ගන්නවා කියලායි තේරුම් ගන්න ඕනේ. එහෙමයි. මෙහෙම ක්‍රියාවලියක් මේ ආයතන තුල සිදුවෙමින් පවතිනවා කියන ධර්මතාවයේ මමත්වෙන් තොරව අනාත්ම ක්‍රියාවලියක් වෙනවා කියලා දකින්න වෙහෙසින්නේ. එහෙමයි ස්වාමීනි. ඒකට තමයි මේ බුදුරජාන්සේ මේක පෙන්නන්නේ. එහෙමයි. ඊට පස්සේ තව දුක් වේදනාවක් තියෙනවා. නිරාමිසං දුක්ඛං වේදන වේදියාමිති පජානාති. දැන් ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මුල් කරගෙන නෙමෙයි සමහර විට අපිට ඇති වෙන්න පුළුවන් ඒ තමයි නිවන කියන දේ, ධර්ම අවබෝධය කියන දේ යම් කෙනෙක් ලැබුවනම් මේ ලෝකේ රහතන අනේ මට ඒ උත්තම ඵලය ලබන්න බැරුව ගියානි කියලා එයාට දුකක් ඇති වෙන්නත් පුළුවන් සමහර. එහෙමයි ස්වාමීනි. ඒතර එයා කාමයේ මුල් කරගෙන නෙමෙයි අර වගේ දෙයක් මුල් කරගෙන ඇති කරගන්න දෙයක් වෙන්න පුළුවන්. එතකොට ඒ දේ මුල් කරගෙන යාට යම් දුකක් වේදනාවක් උපදින්න පුළුවන්. ඒකත් ඒක අර රූප ශබ්ද මුල් කරගෙන උපදින එක නෙවෙයි. එහෙමයි. ඒකින් ගැලවෙන්න බැරි වීම තුල ලෝකයේ යම් කෙනෙක් උත්තම දෙයක් මේක වේදනාන ධර්මතා අවබෝධ කරන අරහත් වෙටපත් වුණා. මට ඒ ලෝකෙ සාක්ෂාත් කරන්න බැරුව ගියානි. කියන දේ තුල ඇති වෙනවන යම් හැඟීමක් ඒක දෝමනස්සය දුක. එහෙමයි. නේද? එතකොට ඒ දුක් වේදනාව තුලත් හැබැයි ඒක අකුසල් සහගත නෑ කියන. අනේ ස්වාමීනි දැන් කුසලයට වීරිය මේ පවත්න්න බැරිව බිඳ වැටෙනහමත් අපිට දුකක් ඇති වෙනවා. දුකක් ඇති වෙනවා. සමා එකඟ කරගන්නත් බැරි වුණාම කියලා දුකක් ඇති වෙනවා. දුකක් ඇති වෙනවා. එතකොට ඒව සම්බන්ධ වුණත් ඒ දේවල් අපිට උපදී. ඒ තුලත් වේදනාවක් උපදිනවා වගේම ඉතින් අපි මේ ධර්මතාව ඉතින් වටහා ගන්න ඕනේ. මොකද මේකෙන් ගැලවෙනකන් ඔහොම තමයි. අනේ ස්වාමීනි මේ ඉගැන්වීම මේ නොයසු විරු ඉගැන්වීම දැන් අපි වේදනාවට යට වෙනවට වඩා අපි සයන්න්සර කලින් කිව් ඉන්ද්‍රිය අසංවර වෙලා අපි තුල මහා කැළඹීමක් ඇති වෙනවානේ සැප වේදන ලස්සන රූපයක් දැක්කට පස්සේ. නමුත් ස්වාමීනි ඒක සැප වේදනාවක් විදිහට අඳුනාගෙන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පුරුදු කරන්න ගියොත් ඒ හිතක ඇති වෙන සමබරතාවය, සමතුලිතතාවය කවර ආශ්චර්යයක්ද? ඔය කියන්නේ අපි මහන්සි ගන්න ඕනේ ඉතින් තින්න. එහෙමයි ස්වාමීනි. ඒතර ඉතින් තින්න නම් මේ භාවනාව පුරුදු කරන්න. හොඳයි. එතකොට මේ දේවල් තුල හොඳට සිහිය හිතට පවත්වන්න ඕනේ. මේක හරි අමාරු. එහේ ස්වාමී. ඒක විනාඩි විනාඩි හරි වෙහෙසක්. ඒ කියන්නේ ඒක අපි ක්‍රමානුකූලව හුරු කරන්න. මොකද හිත විසිරෙන ස්වභාවයෙන් යුක්තමයි. අපි එහෙම කරද්දි හිත සකස් වෙන්න ගන්නවා. ඉතින් ඒවයින් බොහෝම අර හිතවිලි හඹාගෙන යන ස්වરૂප නැති වෙලා ගිහිල්ලා අර කැළඹිච්ච විලක් නිසල වෙනවා වගේ මේ වගේ භාවනාවක් පුරුදු කරන කෙනාගේ හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. එහෙමයි. ඉතින් ඒ වගේම තමයි දැන් අපි අර ආමිස, නිරාමිස කියලා වේදනා සැප දුක දෙපැත්තට බෙදුවා වගේම ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මුල් කරගෙන සැපත් නොවන දුකත් නොවන උපේක්ෂා වේදනත් අපිට ඇති වෙනවා. එහෙමයි. ඒ වගේම තමයි අදුක්කම සුඛ වේදනා සැප දුක් නොවන උපේක්ෂා සහගත වේදනා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අත්හැරීම තුලත් වෙනවා. තුන්වෙනි ධ්‍යානයේදී මානසික උපේක්ෂාව, හතරවෙනි ධ්‍යානයේදී කායිකවත් ඇති වෙන උපේක්ෂා සහගත බව. එතකොට ඒවා සම්පූර්ණම උපේක්ෂා සහගත මිදින් භාවනාව පැත්තෙන් තියෙනවා. එහෙමයි. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මුල් කරගෙනත් ඇති වෙනවා. සමහර දේවල් වලදී අපි මෙහෙම හිතනවා. දැන් යම් ආරවුලක් ප්‍රශ්නයක් ඇති වුණාම අපි මධ්‍යස්ත විඳලා බලනවා. ඒ දේවල් තුලත් අපිට යම් විදිහේ උපේක්ෂා සහගත මිදීම් තියෙනවා. ඒවා රූප ශබ්ද මුල් කරගෙන උපදව ගන්න සාමාන්‍ය දේවල්. එහෙමයි. එතකොට මේ මං කියුවේ මොන දේ කළත් මිදීමක්මයි උපදින්නේ කියලා. එතකොට මේ විදිහට රූප ශබ්ද ගන්ධ රස පහස මුල් කරගෙන උපදින විදීමනොත් ඒෙන් හිත මිදවීම තුළ භාවනාව තුළ උපදින හට ගන්නා සැප දුක් උපේක්ෂා විදීම් සම්බන්ධව ඒ වේදනානුපස්සනාව වඩන ශ්‍රාවකයා මනාකොට සිහි හිත සිහිය පිහිටවනවා.
මේ ක්‍රියාවලි ගැන. එතර ඔය එහු දකිනවා ස්පර්ශ නිසා සැප දුක් උපේක්ෂා ඇති වෙනවා. ස්පර්ශ නැතිවීම නැතිවීම. එතර යා හොඳ සිහිනුවණින් වාසය කරද්දී ඔහුට අවස්ථාවක් යෙදෙනවා බොහෝ ධර්මතා තීරුම් ගන්න. ඉතින් ඔහු බලන්න ඕනේ මේක අනාත්ම දෙයක් මම කරනව නෙවෙයි. ආයතන නිසා ස්පර්ශ නිසා වේදනාව උපදිනවා. ඉවන් ක්‍රියාවලියක් තමා තුළ පවතින. එහෙමයි. බාහිරත් පවතින. ඉතින් මේ ධර්මතාවය අවබෝධ කරන්න කරන්න ඔහු බුදුරජුන් කෙරෙහි මහා ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ මහරහතන් වහන්සේලා කෙරෙහිත් මහා ශ්‍රද්ධාවට එනවා. මේ අරහත්ත්වයට පත් වුණේ නිකන් නෙවෙයි. විස්මිත වටහා ගැනීමක් විස්මිත අවබෝධයක් තුළින්. අපි හැම දිනාටම සම අවසරයි. ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා. දැන් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි මේ ඉතිරි අඩහෝරාවට ආසන්න කාලය තුළ ඔබේ දහම් ගැටළු ලබා ගන්න සූදානම් වෙනවා. 01 112 57 99 67 01 112 57 99 67 දුරකථන මාර්ගයේ මෙතෙන් සිට අපේ විවෘත කොට තබා තිබෙනවා. ඔබේ දහම් ගැටළු යොමු කරන්න කියලා ආරාධනා කරන ඔබ කතා කරන තුරු අපේ ගරු ස්වාමීන් වහන්සේගෙන් අනුශාසනා විමස ගන්න. ස්වාමීන් කරුණක් දැනගන්නත් ඕනේ මේ දහම් සාකච්ඡාව අතර වාරයේම මේ චෛත්‍ය කර්මාන්තය සාරිපුත්ත මහසෑ රජුන්ගේ ඉදවීම ඔබ වහන්සේ වැඩවාසය කරන අසපුවතුල සංකම්පාන. ඔව්, ඒ කියන්නේ සාරිපුත්ත සෑ රජාණන් වහන්සේ කියන්නේ සෑයේ මූලික ගොඩක් කටයුතු කිරීගෙන යනවා. එහෙමයි ස්වාමීන්. ඒකට අර ශ්‍රමදාන වලට ගොඩක් අය ඇහුවට දැන් ශ්‍රමදාන කටයුතු ගොඩක් නැහැ. එහෙමයි. ඒකට හේතුව වැඩ කටයුතු නැතුව නෙවෙයි. දැන් බාසුන් නැහැලා මෝල්ඩින් බාසුන් නැහැලගේ වැඩ කටයුතු තමයි තියෙන්නේ. එහෙමයි. තිස්රමේට අවශ්‍ය වුණොත් 6 දිනක් 7 දිනක් හිටියත් ඇති සමහරලාට ගොඩාක් කටයුතු බාහිර අයට නැහැ. ඒක ඕනම සෑයක සාමාන්‍ය සිදුවීම්. දැන්ට ඔය සෑයේ පිළිම ගෙවල් හදනේවා. ඊට පස්සේ පාදම් හතරස් කොටුව කපරාරු කිරිලි අරවම් ඒ වගේ දේවල් ධාතු ගර්භ. ඒතකොට බලවත් කටයුතු ගරාදි වැටවල් ඒවා වගේ කටයුතු ගොඩක් තියෙනවා. එහෙමයි. ඒතර ශ්‍රමීන් ගොඩක් කටයුතු නැති වුණාට ඕනම කෙනෙක්ට මුදලින් නම් මේ වෙලාවේ ගොඩක් උපකාර අවශ්‍ය වෙලාව. ඒ ගොඩක් කටයුතු වියපැහැදම් වෙන බොහෝ කටයුතු දැන් තමයි තියෙන්නේ. එතකොට ඒ දේවල් වලට සම්බන්ධ වෙන්න ඔබට හැම කෙනෙකුටම අවස්ථාව තියෙනවා. ඒ ආකාරයෙන් තමන්ගේ පින් කොටස වෙන් කරගන්න පුළුවන්. විස්මිත ඥානයකින් යුක්ත සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සෑයට උපකාර සලසා දෙමින් කියලා අපි සිහිපත් කරනවා. හොඳයි ස්වාමී. ඒ අතර මොකක්ද දැන් අපි කතා කර කර හිටපු මාතෘකාව නේද? ඒ තමයි අර අපි කතා කළා ස්පර්ශයෙන් වේදනා ඇති වෙනවා, ස්පර්ශ නැතිවීමෙන් වේදනා නැති වෙනවා. ඉතින් ස්පර්ශය කියලා කියන්නේ මෙහි බල්ලා මෙහි බලද්දි ඉවරයි. හොඳයි. එතකොට මේ මේකෙදි අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා. මේ වේදනානුපස්සනාව ගැන කියා දෙද්දි කියනවා ඊළඟට ඉති අජ්ජත්තං වා වේදනාසු වේදනානුපස්සී විහෙරති. සැප දුක් උපේක්ෂා වේදනා මේ ආයතන ඇස කන නාහි දිවකය හිත ඇසුරු කරගෙන ස්පර්ශයෙන් තමා තුළ උපදින ආකාරයේ ය හොඳ සිහිනුවණින් දකිමින් වාසය කරන. එහෙමයි. ඊට පස්සේ කියා දෙනවා තව එකක් බහිද්ධාවා වේදනාසු වේදනානුපස්සි විහෙරති. ආයතන හයක් තියෙන බාහිර ඕනම කෙනෙක්ගේ තුලත් වේදනාව උපදින මේ තිරිසංසතෙක් වෙන්න පුළුවන්, මිනිසෙක් වෙන්න පුළුවන්. ඉතින් ලෝකයේ සමහර මුලා වෙච්ච දේවල් තියෙනවනේ. මිනිසෙකුට හිත තියෙනවා, තිරිසංසතෙකුට හිතක් නැහැ. එහෙමයි. ඒව කෑම පිණිසම අවල තියෙන්නේ. නරක වෙන නිසා මේ විදිහට හිත මේවා කරලා තියෙන කියන මුලාවල් තියෙනවා. ඒතර ඒකට හේතුව තමයි ඇස කන නාහ දිව කය මානසික ක්‍රියාවලි නොදන්නාකම නිසා ඇතිවෙන දෘෂ්ටි. හොඳේ. එතකොට ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ නිවරිදි ධර්මයක වටිනාකම කොච්චරයිද කියලා. අපි හැම කෙනෙක්ම තේරුම් ගන්න විහිසෙන්න ඕනේ මෙවන් වූ මුලා වෙච්ච ලෝකයක් තුල. ඉතින් එතකොට මේකෙදී ස්වාමිනේ සමාවසර ගැටලුවක් ලැබිලා තියෙනවා අරගන්නම් ස්වාමිනේ අවසරයි. 01 112 57 99 67 ඔස්සේ අපට ප්‍රේමවතී මහත්මිය ගොඩගම ඉඳලා කතා කරන පින්වන්ත ඔබට අපි අවස්ථාවෙන් කරගත්ත තෙරුවන් සරණයි, නමෝ බුද්ධාය. ඔව්, ගැටළු ඉදිරිපත් කරන ස්වාමීන් වහන්සේට. මහත්මිය මට ගමයන් දෙන මේ සත්පුරුෂ භූමියෙන් අසත්පුරුෂ භූමියෙන් ආයතෙන් දෙන මේ
කරන්න පින්කම් මොනවද කියලා. ඒ කියන්නේ අසත්පුරුෂ භූමියෙන් වෙන් වෙලා සත්පුරුෂ භූමිය තුළ පිහිටන්න කුමක්ද කළ යුත්තේ කියන එකයි අහන්නේ. ඇත්තටම අපිට ධර්මාර්ගය පුරුදු කරද්දි පහසු වටපිටාවක් කියන එක හරි වටින එකක්. නමුත් අවාසනාවකට මේ ලංකාවේ ජීවත් වෙන කෝටි දෙකටම එහෙම පරිසරයක් හදාගන්න බෑ. නේද? ලෝකෙත් එහෙම. පැවිදි වෙන්න ගිහිල්ලා යම් ආරණ්‍යක හෝ යම් තැනක වාසය කරද්දි ඒ සියලු ස්වාමීන් වහන්සේලාට ඒ පරිසරයේ උදා වේ කියලා හිතන්න තමයි. මොකද අල්ලපු කුටි ඉන්න කෙනා කොහොම හරි නරක් වුණොත් හරි ප්‍රශ්නයක් වෙනවා. නමුත් පොදුවේ ගොඩක් වෙලාවල් වලට ඒතන ඉන්න සත්පුරුෂ ගුණධර්ම තිබුණොත් ඒ පරිසරය ගොඩක් වෙලාවට බැහැර වෙලා යහපත් පරිසරය තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළි එතුමියට උත්තරයක් දෙනවනම් බුදුරජාණන් වහන්සේ වදාළි මහන්සි ගන්න තමන් සත්පුරුෂ වෙන්න. එහෙමයි ස්වාමීනි. එතකොට සත්පුරුෂ භූමියේ ඉන්න කෙනෙක් කරන දේක් තමයි ප්‍රාණඝාතය කරන්නේ. හොරකම කරන්නේ. වැරදි කාමසේනේ කරන්නේ. බොරු කියන්නේ. කේලම් පරුස වචන කියන්නේ. හිස් වචන කියන්නේ. ඒ සිල්වන්තකම කියන්නේ සත්පුරුෂ ගුණයක්. එහෙමයි. ඊළඟ එක තමයි ඉවසීම, කරුණාව, මෛත්‍රිය, කෙලෙහි ගුණ දන්නා බව කියන ධර්මතා යම් කෙනෙකුගේ හිත තුළ තියෙනවා. එකට එක කරන්නේ පලි ගන්න නැත්තම්, දැඩි බව නැත්තම්. එතකොට මේවා සත්පුරුෂ ගුණ ධර්ම. ඔබ ඒ ගුණ ධර්ම තුළ පිහිටන්න පිහිටන්න සමහර වෙලාවට ඔබව වෙන කෙනෙකුට ඇලර්ජික් වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. හොඳද? මොකද මේ ඔබගේ ප්‍රතිපත්තිය. නමුත් ඔබ ඒ යහපතේ පිහිටද්දී ඔබ වගේම යහපතේ හිටපු කෙනෙකුට ඔබ මේ විදිහට කටයුතු කිරීම කියන කාරණෙත් එක්ක ඔහුට ඔබව ප්‍රියමනාප වෙන්න පුළුවන්. නේද? දැන් බොන කෙනාට බොන කෙනා එකතු වෙනවා නම්, එහෙනම් බොන කෙනෙක් හොයාගන්න නම් තමන් බොන්න ඕනේ. තමන්ට මැරේක් එකතු කරගන්න ඕන නම් තමන්ත් මැරකම් කරන්න ඕනේ. එතකොට මේ සමාජ ලෝකෙින් මේ කෙනා තමන්ට එකතු වෙනවා. හොරෙක් හොයාගන්න ඕන නම් තමනුත් චේන් කඩන්න ඕනේ. එතකොට මේ ජාතිය අය ටික අස්වල් මුල්වල් වල ඉන්න ඕන හොයාගන්න පුළුවන්. බොන මිනිස්සයට ඕන හන්දියක බැස්සෙව්වහම තැබෑරුම තියෙන තැන හොයාගෙන යන්නේ ලස්සනට. පාරවල් කියන්න ඕනේ නෑ නමුත් වෙයි. එතෙන්ට ගියාම යාගේ ජාතියේ ධාතු ස්වභාවය කට්ටි හවු වෙනවා. සිගරට් එක බොද්දි තවත් සිගරට් එකක් බොන මිනිස්සු ගාන්ට සෙට් වෙනවා ලස්සනටම. සිගරට් උගුරු උගුරු බිබි කට්ටි ඉන්නවා. ඒතර අපිට පේනවා මේ ක්‍රියාවත් එක්ක ලෝකයේ ඊට අදාළයි එකට එකතු වෙනවා. මාළු උනත් එයාගේ වර්ගයත් එක්කයි රංචු රංචු ඉන්නේ. කාවයි ඉන්නේ කාවයියොත් එක්ක. ආඳා ඉන්නේ ආඳාත් එක්කමයි ගොඩක් වෙලාවට නේ. ඉබ්බෝ ටික ඉබ්බොත් එක්කින්. ඒ වගේ තමයි අසත්පුරුෂ ගතිගුණ තමන් පුරුදු කරද්දී ඊට අදාළය තමන් එක්ක ඉන්නවා. තමන් සත්පුරුෂ බවට පත් වෙලා සත්පුරුෂකම පිහිටද්දී එකට එක කරන්නේ නැත්නම් අනුන්ගේ අඩුපාඩු හිම කියන්නේ නැත්නම් ඒ ගුණධර්ම තුල පිහිටද්දී තමාටත් ගුණයක් ඇති කෙනෙක් එකතු වෙනවා. නමුත් සමහර දේවල් තියෙනවා කර්මෙන් අපිට යම්ම එකතු වුනහම ඒව හරි අමාරු වෙනස් කරන්න. එහෙමයි. ස්වාමියා, බිරිඳ, දරුවෝ එතකොට මධ්‍යස්ත වෙලා තමන් පුරුදු කරන ගුණධර්ම පුරුදු කරගන්න තමන්ගේ යුතුකම කරන්න. හොඳයි. ඒ කාත්තික්වත් හැලහැප්පෙන්නේ නැතුව ඒ පරිසරය තුල මධ්‍යස්ත වෙන්න පුරුදු කරන්න. මම හිතනවා ඊවන් පරිසරයක දහමත් දිනු කරන මිනිසයා කියලා කියන්නේ පුදුම වීරියවන්ත කෙනෙක්. එහෙමයි ස්වාමීනි. හොඳයි. ඒක නිසා මේ තමන් මුලින්ම සත්පුරුෂ භූමියට එන්න, තමන් හොඳට සත්පුරුෂ ගුණධර්ම ඇති කරගන්න, ධර්මේ ලං කරගන්න, ඒ තුල පිහිටන් වර්ධින්නේ. හොඳයි ස්වාමීනි. අපිට අවසර ලැබේවා ස්වාමීන්. තවත් ගැටලුවක් තිබෙනවා. දැන් අපිට කතා කරන්නේ හෙට්ටිපොලින් මෙන්චිනෝනා පින්වන්ත මව. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. දුරකථනයේ රැඳින් ඔබට අපි කතා කරන්නේ හෙට්ටිපොලින් මෙන්චිනෝනා පින්වන්ත මහත්මිය. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. කතා කරන්නේ අදත් තහනේ ආනාපාන භාවනාව භාවනාවෙන් යද්දී මට දැනෙන දෙයක් තමයි සිතුවරල්ලයි සිතයි පමණයි මට තියෙන බව දැනෙන. මේක හොඳයිද නරකයිද එහෙම කියන එක විනාඩි 30ක් විතර භාවනා කර යද්දී එහෙම දුපත් දැනෙන්නේ නැහැ, සපත් දැනෙන්නේ නැහැ. ඉතින් අද අතනින්පත් ටිකක් මන්දි කියන්න මේකයි මේක විතරක් මට පින්වත් වන්නවද තෝරගල දෙන්න. ඔව්. සංග නමෝ බුද්දායි. හොඳයි. ඒ කියන්නේ ඒක හොඳ කාරණයක්. ඉතින් ඒක නරක නෑ. එහෙමයි. ඒතකොට ඒ තුළ යම් ඒකාග්‍රතාවයක් වැඩිලා තියෙනවා. දැන් සමහර කෙනෙකුට
ඒ භාවනාව තුළ අපි හිතමුකො හුස්ම රැල්ලයි සිතයි එකක් විදිහට දැනෙනවා. ඒතර ඒ තැනට ආවා කියලා කියලා කියන්නේ හොඳයි. ඒතර ඒක මිහිරි ඒ කොටසට එද්දි සමාධි හොඳයි. ඒතකොට මිහිරි බවක් තියෙනවා. ඒක තමයි කියන්නේ ඔකට කියන්නේ සබ්බකාය පරිසංවේදී. අස්ස සිස්සාමිති සික්කති. පස්ස සිස්සාමිති සික්කති. ඒ කියන්නේ සබ්බකාය පරිසංවේදී කියලා කියන්නේ මේ ආස්වාස ප්‍රාස්වාස කය විතරයි දැනෙන්නේ. ඒක තමයි ඔය හිතයි හුස්ම රැල්ලයි දෙකම එකක් වගේ දැනනවා කියලා කියන්නේ ඒ අවස්ථාව. එතකොට ඒ අවස්ථාවේදී යම් විදිහක සමාධිය තියෙනවා. මිහිරි භාවනා කරන්න හිතෙනවා, නැවත නැවත භාවනා කරන්න හිතෙනවා. එහෙම හිතෙනවා. එතකොට ඒ අම්මා ඒක තවදුරට කරන්න ඕන. හොඳද? ඒක ඒ ආනාපාන සතිය ස්වභාවයෙන්ම හොඳට දියුණු වෙන එකක්. ඊට පස්සේ හොඳට ධර්මීය කියවන්න ඕනේ අම්මා. ඊට පස්සේ අම්මා තව එකක් කරන්න ඕනේ, ඔය දෙයට අමතරව ආයතන අනිත්‍ය භාවනාව හරි මේ වේදනානුපස්සන භාවනාව හරි වෙනම කරන්න. ඔය ආනාපාන සතිය තුළ යම්මා ඒක පුරුදු කරන්න යන්න එපා. එතකොට අර සමතීන් වැඩෙන තියෙන දෙයට යම්මට ඒක සම්බර කරලා කරගන්න බැරුව බලපෑමක් ඉන්නේ. එහෙමයි ස්වාමී. මේ අම්මා සමතේ වෙනම වඩන්න. ආයතන අනිත්‍ය භාවනාව වගේ එකක් වෙනම වඩන්න. එහෙමයි. ඉගෙනගෙන. එතකොට ළඟ තියෙන අසපුවකින් හරි සද්ධා නාලිකාවස්සේ හරි මේ උගන්නන කරන දේවල් මුල් කර නිතර ධර්මය සිය යුතුයි. එහෙමයි සාරා. නැත්තම් ගොඩක් වෙලාවට සාමාන්‍ය කෙනෙකුට ලොකු දැනුමක් නැති කෙනාට සමතේ විතරයි ඔහේ වැඩින්නේ. එහෙමයි. ඒක Tamanට පස්සේ සමතේ විතරක් වැඩෙවුවාම විදර්ශනාවට සමහර අයට හරව ගන්න අමාරු වෙන්න පුළුවන්. එහෙමයි. අර අර දෙයට හිත හුරු වෙලා එතනම පිහිටන ගති ලක්ෂණ ඉන්න පුළුවන්. එහෙමයි. ඒතර එතකොට යම්මා ඒක කරන්න ඕනේ. දැන් යම්මට ඒ හුස්ම රැල්ලත් එක්කම හිත පවතිනවා කියන කාරණේ පැය භාගයක් හෝ එහෙම නැත්නම් විනාඩි 45ක් විතර ගියාට පස්සේ නම් ඇති වෙන්නේ. ඒ අම්ම තවදුරට ඕක හොඳට දියුණු කරගන්න ඕනේ. ඒක තව බලවත් කරගන්න ඕනේ. නැත්තම් නැති වෙන්න පුළුවන්. එහෙමයි සර්. ඒතර හොඳට හදා ගන්න පුළුවන්. එතකොට සමහර ලාවට ඒ අම්මට ওই අත්දැකීම සුමාන දෙක තුනක ඉඳන් වගේ වෙන්න පුළුවන්. පැය භාගයකට පස්සේ ගිහිල්ලා ඒ තත්ත්වය ඇති වෙනවනම් ගොඩක් වෙලාවට ආනාපාන සතියෙන් සුමාන දෙක තුනක ඉඳන් වගේ වෙන්න පුළුවන්. ওই සමාධිය ඇති වෙලා තියෙන්නේ. ඒතර ඒක තව බලවත් කරගන්න. එහෙමයි සාරා. ඒක දිගට 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 කරලා ඒක ස්පියාගෙන එතෙන්ට එන්න පුළුවන් මට්ටමට හදාගන්න. එහෙමයි. ඉතින් ওই ස්වරූපේ තවත් සංසිඳීම ඇති වෙන්න ඕනේ. එතකොට තවදුරටත් ඒ ආස්වාස් ප්‍රාස්වාස් සංසිඳින්න ওই භාවනාව තව ප්‍රණීත වෙනවා. එහෙමයි සාරා. නීවර නැතු ඉතා පහසුවෙන් සිහිය පිහිටන ගතියිනු. වෙහෙසක් ගන්න නැතු. එතකොට ඒ මට්ටමකට හොඳට හදාගන්න පුළුවන් වුණොත් ගොඩක් වටිනවා. ඉතින් ඒකෙදි ධර්මයටමයි වටිනාකම දෙන්න තියෙන්නේ. ඉතින් එහෙම කරගෙන කටයුතු කරගන්න. තව ඉතින් ගොඩක් යම්මට ඉතින් යන්නේ වේ ඒවා සාමාන්‍ය තත්ත්වවල. එහෙමයි. නමුත් අර අපි මුලින් අත්දැකීමක් ලබද්දී ඒක නිකන් අපිට අමුතු ලොකු දෙයක් කියලා හිතෙන්න පුළුවන්. එහෙමයි සර්. ඒක ඒ පළවෙනියට අත්දැකීම ලබද්දී ඒක සාමාන්‍ය ප්‍රාථමික අවස්ථාව ඒ ඔක්කොම. එහෙමයි. ඒතකොට නමුත් ඒවා තව ගොඩාක් ඉස්සරහට දියුණු විය යුතුයි. හොඳයි ස්වාමීනි. අවසර ලැබේවා ස්වාමීනි අපට. තමත් කැල්ලුවක් ලැබෙනවා. අපිට කතා කරන්නේ පානදුරින් පින්වන්ත අනුලාවති මහත්මිය. තෙරුවන් සරණයි, නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි, නමෝ බුද්ධාය. මට දැනගන්න ඕන දැන්. තෙරුවන් සරණයි. ඔව්, දිගට කතා කරන්න අම්මා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ මට දැනගන්න ඕන මේ දැන් භාවනාව කරගෙන යනකොට මේ හිත එකඟ වෙනවානේ. හිත එකඟ වෙනවානේ. ඒ හිත එකඟ වෙනකොට මේ කියන්නේ දැන් හිත සමාධිමත් වෙනකොට මේ සමාධියේ දිගටම ඉන්නක මේ හොඳ නැද්ද? එතකොට දැන් අපිට දැනගන්න ලැබෙනවා ඒ සමාධියේ දිගටම ඉන්නකොට ඒ භාවනාවේ මේ අම්ම කරන භාවනාව මොකද්ද? සමාධියට ඇලීමක් ඇති වෙනවා කියලා අතරමඟ නතර කරන්න ඕනද කියන එක මට දැනගන්න ඕනේ. ආ හරි හරි හරි. ඒතකොට අම්මා ඒකෙදි තේරුම් ගන්න මේ භාවනාවක් කියන එක සමතයත් විදර්ශනාවත් බුදුරයන්ස වඩන්නේ කියලා කිව්වා. එහෙමයි ස්වාමී. දැන් මේ අම්මා අෂ්ඨ සමාපatti වෙනකන් සමාධි වඩලා නැහැ. එතකොට බුදුරයන් වහන්සේ සමතය ගැන කියද්දී අෂ්ඨ සමාපatti වෙනකම් කියනවා. එහෙමයි ස්වාමී. ඒතරේ මහරහතන් වහන්සේ එහෙම වඩපුවයි ඉඳලා තියෙනවා. ගිහි ගෙවල් වල හිටපුවයි ඉඳලා තියෙනවා. නන්ද මාතා වගේ ධ්‍යාන හතරම හොඳටම තිබුච්චයි. එතකොට මෙහෙම දියුණු එච්චර දියුණු වෙලා නැහෙනි. එතකොට අපි තේරුම් ගන්න ඕනේ සමතයත් විදර්ශනාවත් වඩන්න. සමතේ වඩද්දි රාගය දුරු කරගන්න උපකාරය. එහෙමයි ස්වාමී. ඒතර විදර්ශනාවාදී දේවල් හේතුඵල විදිහට විමසීම තුළ තමන්ට මේ ජීවිත ක්‍රියාවලිය අවබෝධ කරගන්න පරිසරය හම්බෙනවා. එහෙමයි.
එතකොට මේ සමතේ විදර්ශනාවයි මේ මෑණියෝ තේරුම් ගන්න ඕනේ උපරිම කරන්නේ. එතකොට සමතේ කියලා කියන්නේ අත් නොහල යුතු එකක්. කොයි මොහොතකවත් එහෙම අත් නොහල යුතුයි. එහෙමයි. තෘෂ්ණාව එහෙම නැති වෙන්නේ. හොඳේ නොදන්නාය කියන උපදෙස් ගන්න යන්න එපා. අපිට කරගන්න තියෙන්නේ සමතේ අත්‍යවශ්‍යංගයක්. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා කියලානේ කියන්නේ. ප්‍රඥාව ඇති කරගන්න. එහෙමයි. සමාධිය කියලා කියන්නේ එතෙන්ට එන්න ඕන අංගයක්. ඒක නිසා සමාධිය කියන එක මේ අම්මා හොඳට දියුණු කරගන්න. මොකද සමාධිය කියන අකුසලයක් නෙමෙයි. ඒකනේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ කල්පනා වෙන්නේ දබරුක් සෙවණදි මං ආනාපාන සතිය වැඩුවා ඒක අකුසල් සහගත නැහැ. එතන ද්වේෂය නැහැ. රාගෙට අයිති දේවල් නැහැ. නීවරණ නැහැ. කුසල් සහගත. හැබැයි සැප විඳීමක් තියෙනවා. ඒක අකුසලයක් නොවේ. හිතත් තැම්පත් වෙනවා සංසිඳෙනවා. ඒ තෝරගෙනනේ ආනාපාන සතිය අෂ්ඨ සමාපත් වෙනකන් දියුණු කරන්නේ. දැන් මේ අම්මලා භාවනා විදිහ හිත සංසිඳන කියන්නේ සාමාන්‍ය අවස්ථාවයි. ගොඩක් වෙලාවට මහා බලවත් බවට තව දියුණු වෙලා නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ චුට්ට නැති කරගත්තොත් නැති කරගත්ත සමහර. එහෙමයි සර්. ඒක නිසායි මේ ගොඩාක් භාවනාව ගැන දන්නේ නැති අය මතක තියාගන්න මේ පොඩි දෙයක් ලබල ලොකු දෙයක් කියලා හිතන්න යන්න එපා. තමන්ගේ ඒ මොකද්ද නිහතමානී බව ඇති කරගෙන බුදුරයන් වහන්සේ කෙරෙහි ගෞරවය තියාගෙන ඒක පුරුදු කරගන්න. එහෙමයි සාම. හොඳ ඊට පස්සේ හොඳට විදර්ශනා භාවනා පංච උපාදානස්කන්ධ ආයතන වෙනම කරන්න. සමහර අය සමතී තුල ඉඳලා සමතින් හොඳට ඇති කරගෙන දැන් අර එකම්ම කෙනෙකුට ආනාපානසති. ඒතර මේ සමතී අවශ්‍ය එක. ඒතර එකපාරේ මේ වගේ තත්වයක් තියලා සමහරට විදර්ශනාවට ගියහම මේක උපේක්ෂාවට හැරෙයි. බලවත්. එහෙමයි සාම. ඊට පස්සේ අර අපි හිතේ ප්‍රීතිමත් බවක් එක්ක කියන එකත් වැඩි යුතු එකක්. එයාල ඒක ටක් ගාල නැති කරගන්න. ඒක නිසා තමයි මම ආයතන භාවනාව හරි පංච උපාදානස්කන්ධ වෙනම කරන්න සමතේ පොඩ්ඩක් වෙනම කරන්න. එහෙමයි සර්. ඕක අපිට ගලප ගන්න වෙලා වෙනවා. ඒ වෙලාවේදී Tamante හොඳට හිත එකඟ වුණාට පස්සේ ඒ තුල ඉඳගෙන මේ වේදනාවයි සංඥාවයි කියලා වෙන් කරගන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ අපි ඉගෙන ගත්තේ අද වේදනාව ස්වාමීනි. ඒ වේදනානුපස්සනාවදී යා කරන භාවනාව තමයි මේ ඇසේ හට ගන්න සැපහූ දුක්ඛෝ උපේක්ෂා වේදනාව. ඇසේ ස්පර්ශයෙන් හටගත්ති වහා වෙනස් වී යනෙහි ඇසේ ස්පර්ශ නැතිවීමෙන් නැති වී යනෙහි මේ වේදනාවන් ඇසේ හටගත් අනිත්‍යයි 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 මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ඊට පස්සේ කනේ ස්පර්ශෙන් හටගන්න සැපහූ දුක්ඛෝ උපේක්ෂා විදි ස්පර්ශයෙන් හි ස්පර්ශයෙන් හටගත්තේ වහා වෙනස් වී යනෙහි ස්පර්ශ නැතිවීමෙන් නැති වී යනෙහි අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා මේ ආයතන 6 සම්බන්ධවම ওই විදිහට වඩන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. එතකොට එයා ඒක මුලින්ම විතර්ක කර කර නුවණින් විමසීමක් කරන්නේ. ඒතර ඒ විතර්කය කියලා කියන්නේ අවබෝධය නෙමෙයි. හැබැයි ඒ වචන ටික අකුසල් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. කුසල්. ඒතර ඒ වචන තුලම කාලයක් ඇදි සිහිය පිටලා හිත එකඟකම ඇති වෙන්න පුළුවන්. එහෙමයි. ඒතර ඒ හිත එකඟ වුණාට පස්සේ අර විතර්කයේ ඉක්මවා තමන් තුල ස්පර්ශය ඇති වෙලා ස්පර්ශින සවේදන ඇති වෙන විදිහත් ස්පර්ශ නැතිවීම වේදනා නැති වෙන ආකාරයත් Taman දකින්න පටන් ගන්නවා. එතකොට යම් විදිහකට ඒ ගැන වැටහීම ඇති වෙන්න සමහර අය ගොඩක් වෙලාවට හිතන එකක් තමයි Taman අවබෝධ කළා සෝතාපන්න වුණා කියලා. ඒක වැරදි. එහෙමයි ස්වාමීනි. ඒක තව දුරටත් ගොඩාක් දියුණු වෙන්න ඕන එක. නමුත් අර භාවනා ගැන ලොකු අත්දැකීම් නැති අය ওই විදිහට මග නවතිනවා. එයා අවබෝධ කළා කියන දෘෂ්ටියට එනවා. ඉතින් මොකද එයාගේ ජීවිතේ කවදාවත් නොලබපු පොඩි අත්දැකීමක්නි සමාධියක් ඇති වුණා මේ ක්‍රියාවලිය දැක්කා. පොඩි යම් විදිහකට තේරුම් ගත්තා. ඒතකොට නමුත් මතක තියාගන්න ඒ දේ තව කාලයක් දියුණු කරන්න ඕනේ. එහෙමයි. ඒ දේ තුල ලැබෙන තව අත්දැකීම් බොහොමයක් තිබෙනවා. ඒ නිසා මතක තියාගන්න හදිසි වෙන්න එපා. හොඳද මේ යුගයේ තියෙන අනතුරක් තමයි රහතන් වහන්සේලා ධර්ම අවබෝධ කළ බොහෝ අයනේ. එනිසා පොඩි දෙයක් ලැබලා තමන් අවබෝධ කළා කියන තැන්වල නතර වෙනවා. නතර වුණාට පස්සේ එයා අවබෝධ කළා නෑ කියන දේ දෙන්න බෑ යාට. එයා අදිමානයටපත් වෙනවා ධර්මාර්ගයේ වැඩින් නැති වෙනවා. එයා සෝතාපන්න වෙලත් නෑ. ගොඩාක් අය ඉන්නවා එහෙම හිතාගෙන ඉන්න සක්කායි දිට්ඨියමයි තියෙන්නේ. නමුත් ඒ චුට්ට දැක්කා කියන පළියට මේ මොකද ආත්ම සංඥාව දුර වෙලා නෙවෙයි. ඒක තව ගොඩාක් වැඩින්න ඕනේ. ඒ වැඩිම තුල පත් වෙන තව අවස්ථා තියෙනවා. ඒක නිසා මේ කාරණා හොඳට තේරුම් අරගෙන Tamante තියෙන නිහඬව මේ අවබෝධාරෝම ගැන නොහිතා සමතයත් විදර්ශනාවත් ක්‍රමානුකූල Tamange ජීවිතවල
හිමින් සැරේ පුරුදු කරපන්. හොඳයි ස්වාමීනි. අවසරයි ස්වාමීනි. ඉරිදා උදෑසන සිත නිවන භාවනා සදහම් පිළිසඳර සමග ඔබ රැඳෙන්න ඔබේ දහම් ගැටළු ලබා ගන්න අවස්ථාව අපට කතා කරනවා පානදුරින් පින්වන්ත චන්දන මහත්මයා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි ඔබට. චන්දන මහත්මයා. නමෝ බුද්ධාය ස්වාමීන් වහන්සේ. මම මේ අහන්නේ මේ අද කාලේ ප්‍රඥාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ මෛත්‍රී බුදුහාඳුරන් කාලෙම විමුක්ති දඟුම කියලා මේ මිනිස්සු හිතාගෙන ඉන්නවා. සයින්වාසේ හිමිදාගෙන මිනිස්සු ගොඩාක් මේ බාහිර දේවල් දන් දීගෙන ඔක්කොම දන් දෙනවා සයින්වාස. නමුත් සයින්වාස මම අහන්නේ මේ වෙනම තියෙන සයින්වාස මම කියන එක අත්හැරීම කියන එකක් සක්කාය දිට්ඨිය පංචස්කන්ධේ අනිත්‍ය දුක්ඛානාත්ම සාන්තති ප්‍රඥාප්තිය තොකට මාර්ගා මාර්ග ආයන්ද අසෙන සංස්කාරෝ මේ නම් මහා ලොකු ගොඩාක් ලොකු ඉදර්ශනාවක් තියෙනවා. නමුත් සයින්වාස බුදු කෙනෙක් මේ බාහිර දේවල් අත්හැරගෙන යන කෙනාව දකීද? නමුත් මම කියන එක අත්හැරන කෙනාව දකීද කියලා තමයි ස්වාමීන් වහන්සේ මම අහන්නේ. මෛත්‍රී බුදුහාමුදුරුවෝ කවුරු දකීද කියලා. ඒක තමයි ස්වාමීන් වහන්සේ මම අහන්නේ. මේ අත්හැරීම් කරන මනුස්සයා දකින්නේ මේ බුදුහාමුදුරුවෝ දකින්නේ විශේෂයෙන්ම මේ දෙකම ඕනි. නමුත් මේ මම කියන සක්කාය දිට්ඨිය අත්හැරීම මත ඉන්න පුද්ගලයාට බුදු කෙනෙක් දකින්නේ කියලා ස්වාමීන් වහන්සේ මම අහන්නේ. ඔව්. එතකොට හොඳයි ප්‍රශ්නෙට මම උත්තරයක් දෙන්න. බුදුරජාණන් වහන්සේට තියෙනවා බුදු ඇස කියලා. එහෙමයි ස්වාමීනි. ඥානයක්. එතන තියෙන්නේ බුදු ඇස කියලා කියන්නේ ඉන්ද්‍රිය පරෝපරියප්ත ඥානයයි ආසයනුසේ ඥානයයි. ඉන්ද්‍රිය පරෝපරියප්ත ඥානය කියලා කියන්නේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රියන් පහ. ඒ බුදුරජාණන් වහන්සේ ඔහුට ආමන්ත්‍රණය කිරීම තුළ ධර්මයේ කීම තුළ මේ ඉන්ද්‍රියන් පහ ඔහු තුළ පිහිටනවද, වැඩෙනවද, දියුණුව කරා යනවද, එහෙම නැත්නම් පිරිහෙනවද කියන මේ සියලු දේ පිළිබඳව ඔහු පිළිබඳව සියලු තොරතුරු බුදුරජාන්සේ දන්නවා. ඊළඟ එක තමයි ආසයානුසය කියලා කියන්නේ තමන්ගේ චිත්තාභ්‍යන්තරය තුල කෙලෙස් සැඟවිලා පවතින ආකාරය. පොඩි දරුවෙකුට සක්කාය දිට්ඨිය කියලා එකක් කියන්න බෑනේ. මම ආදි මාන්නේ එකපාර හොයන්න බෑ. නමුත් මේ පොඩි දරුවා මේ ලෝකයේත් එක සමාජ ලෝකෙත් එක ගැටෙද්දි හැලිහැප්පෙද්දි ක්‍රමානුකූල මේ ගති එනවා. මාන්නාදී දැඩි ගති, ද්වේෂය මේවා ටික ටික ක්‍රමානුකූල මතුවලා එනවා. විදුර මහා ඇතුලේ තියෙන දත වගේ. එහෙමයි ස්වාමීනි. හැපෙද්දි හැපෙද්දිනේ දත මතුවෙන්නේ. ඒ වගේ මේ කෙලෙස් ආශ්‍රයන් ඇතුලේ තියෙන විදිහ නැති ආකාරයේ සැඟවි පවතින ආකාර බුදුරයන්ස දකින්න. ඒකට කියනවා ආසයානුසය ඥානයත් ඉන්ද්‍රිය පරෝපරියප්ත ඥාන. මේකට කියනවා බුදු ඇස. මෙන්න මේ බුදු ඇස එළලා දෙවියන් බඹුන් සහිත ලෝකයව දකින්න. ඒ දකිද්දි බුදුරයන් වහන්සේ දකිනවා මේ කෙනා ධර්මී පිහිටනවා, මේ කෙනා පිහිටන්නේ නැහැ. එතකොට ශාස්ත්‍රඥ වහන්සේ ඒ ධර්මී පෙන්වා දෙද්දී ඒ පෙන්වා දෙන ධර්මයේ පවා ඒ කෙනාට ගැළපෙන ආකාරයට පෙන්වා දෙන්නේ මෙන්න මේ විස්මිත ඥානය නිසායි. හැබැයි එතුමා තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඒ බුදුරජාන් වහන්සේ කතා කරන වචනේ අහලා ශ්‍රවණය කරලා එතෙන්ට යන්න එයාට මහා වාසනාවක් තිබිය යුතුයි. ඒ වාසනාව කියන එක හදලා දෙන්නේ පිනෙන්. බුද්ධත්වය කියලා දේ ලබන්ටත් පාරමී ධර්ම පුරලා තියෙනවා. එතකොට මේ පාරමී කියලා කියන්නේ දාන, සීල, භාවනා ආදී මේ ධර්මතා. එහෙමයි ස්වාමී. එතකොට මහා ශ්‍රාවකයන් වහන්සේලාත් පාරමී ධර්ම පුරනවා. බුද්ධ ශාසනයක් ලැබිලා සමත විදර්ශනා වැඩිීමේදී පවා පින කියන එක අත්‍යවශ්‍යක. සමහර අය සමාධිය වඩන්න ගිහලා සමාධිය වැඩෙන්නේ නැ වචනින් වෙච්ච දෝෂ නිසා. හොඳේ. එතකොට චිත්තහත් ඊට මේ එක කෙනෙක් හිටියා අවුරුදු 24ක් පුරාවට සීහ සේනාධිපතිගේ නැගණිය කිදුවක් පැවිදි වෙලා හිටියා. සියදි විහානි කරගන්නද්දී හිත එකඟ වෙන්නේ නැහැ මොහොතකට. එහෙමයි. එතකොට මේ ඒවයිදි පැවිදි ජීවිත ගත කරපු අයව ගේ හිත විසිරෙන විදිහට නොමග යන විදිහට කරුණු දැක්වීම කියන කාරණා බලපෑවා. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ මේ ලෝකේ ඉන්න පිරිස ගත්තත් සමහර කෙනෙක් ඉන්න පුළුවන් යම් විදිහකට මේ යුගයේ ධර්මාර්ගයේ පුරුදු කරගන්න පුළුවන් අය. එහෙමයි ස්වාමීනි. සමහර අය ඉන්න පුළුවන් හැබැයි වීරිය ගන්න නැති අය. සමහර අය ඉන්න පුළුවන් මේ ආත්ම භාවයේ තුල එතෙන්ට නොයන. එහෙමයි. හැබැයි එයා කරන පින යාට උපකාර වෙනවා මෛත්‍රී බුද්ධ ශාසනය හරි යහපතක් ලබන්න. මොකද පින තියෙන කෙනාව තමයි පින තියනවා කියලා කියන්නේ ධර්මාර්ගය දියුණු කරගන්න සමත විදර්ශනා වඩා ගන්න තරම් වාසනාවක් තියෙනවා. එහෙමයි. ඒ කෙනාව බුදුරජාන්සට පේන. එයාට අවශ්‍ය උපකාරි බුදුරජාන්ස සලසා දෙනවා. ඒ වගේ පින්වන්ත මිනිස්සු තමයි
පස්වග මහණුන් සාරිපුත්ත මොග්ගල්ලයන්න් වහන්සේලා මහා ශ්‍රාවකයන් වහන්සේලා මිහිඳු මහරහතන් වහන්සේ පිහිට ලැබු බොහෝ අය හිටියා. ඒ අතර හිටියා ධර්මාගය දියුණු වෙන්නේ නැති අය. සුනක්කත්ත, කෝකාලිකල හිටියා, දේවදත්තල හිටියා, චින්චමාණිකාවල හිටියා, චුන්දසූකිරිය අල්ලපු වැටේ හිටියා. එහෙමයි. එතකොට මිනිස්සු තමයි කකුල් දෙකක් තියෙනවා. වාසනාවනේ. හොඳ, ඒ වාසනාවනේ කියන්නේ පිනන මදි. එතකොට නිවැරදි විදිහට හිතීමේ හැකියාවනේ. ඔවුන්ට මේ ධර්මයෙන් පිහිට ගන්න බැරුගේ. ඒක නිසා අපි බෞද්ධය විදිහට මැදිස්ත වෙන්න. පින කරන කෙනාට ගරහන්න එපා. මොකද අපි යාට ගරහ ගරහ ඉඳලා පස්සේ කාලෙක බැලුවම යා තම වාසනාවන්තම පුද්ගලයා වෙන්නේ පින කරපු කෙනා. යා වේගවත් ගමනක මෛත්‍රී බුද්ධ ශාසනය හරි යනවා අපිට එතෙන්ට ඉන්න බැරි වෙන්නත් පුළුවන්. එහෙමයි සර්. ඒ නිසා පිනෙන් ප්‍රාර්ථනා කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි සමතයත් විදර්ශනාවත් දියුණු කරගන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපිට ඒ පින උපකාරක ධර්මයක් වේවා කියලා. ඒක නිසා මතක තියාගන්න. ඒකෙදි බුදුරයන් වහන්සේ දන් දීම ගරහලා නැහැ නේ. සත්පුරුෂය විසින් අගය කළා. මා භික්කවේ පුඤ්ඤානම් භාවිත. මහණි පිනට බය වෙන්න එපා. එහෙමයි. සුකසේතම් භික්කවේ අධිවචනං යදිදම් පුඤ්ඤ පින කියලා කියන්නේ සැපයට කියන නමක් කියන්නේ. එතකොට ඒ අතර භාවනාම් පින අග්‍ර වෙනවා. අපි ලෝකයේ පහල දාන්නේ නැතුව, හෙලා දකින්නෙත් නැතුව අපි ඒක කරගන්න ඕනේ. ඒ වගේම චත්ත මාන දැන් කාන්තක අසු ත්‍රිසංසති. හැබැයි කළ උපකාරයේ දෙවියෙක් වෙන්න උපකාරුණා. ඒ දෙවියෝ බුදුරයන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා සෝතාපන්න වුණා. ඒතකොට දෙවියෙක් උනේ පිනේ. එහෙමයි ස්වාමීනි. ඒක තිබුණ නැත්තම් තිරිසන් ලෝකෙම තමයි තවත්. ඊට පස්සේ තව තැන් තියෙනවා අර සැඩොල් ස්ත්‍රියක් හිටියා බුදුරයන්ස දකින්නවා අද මැරෙනවා. බුදුරයන්ස ඉදිරියට පැමිණෙනවා. ඉතුමිය සද්ධාවෙන් වන්දනා කරන සැඩොල් ස්ත්‍රී ගවයෙක් කියලා මැරෙනවා. දෙවියන් අතර. හැබැයි සැඩොල් ස්ත්‍රියක් වෙලා ඉද්දි ධර්ම අවබෝධ කරන්න තරම් එතෙන්ට යන්න තරම් ලොකු පින තිබුණේ. හැබැයි ඒක හදලා දෙනවා බුදුරයන් වහන්සේ. එහෙමයි. අර බුදුරයන් වහන්සේ ගෞරවයෙන් වන්දනා කිරීම තුළ රැස් වෙන පින දේවත්වයටපත් වෙනවා. දෙවියෙක් වෙලා බුදුරයන් වහන්සේ ඉදිරියට එනවා. එතනදි ධර්මය අවබෝධ කරනවා. එහෙමයි. එහෙනම් අපිට පේනවා නේද? මේ පින කියන එකත් එක්ක මේ සකස් වෙන ස්වરૂප හොඳට තේරුම් ගන්න. හැම වෙලෙම බෞද්ධ ඔබ අන්තවලට යන්න එපා. මැදිස්ත වෙන්න. හොඳේ පින කරන කෙනාට ගරහන්න යන්නත් එපා. භාවනා කරන කෙනාට ගරහන්නත් එපා. එහෙමයි. ඒතර පන්සලේ හාමුදුරන්ට ගරහන්න යන්නත් එපා. ආරණ්‍ය හාමුදුර අගේ කරලා අතන හෙලා දකින්න යන්නත් එපා. ඒක නිමි ඔබේ කාර්යය. ඔබේ කාර්යය වෙන්නේ ඔබ සද්ධාවට ඉන්න. ශ්‍රද්ධාවෙන් ඉඳලා පාපයත් හරි. ඊට පස්සේ මධ්‍යස්ථ සිතක් උපදව ගන්න. අනිත් අය යහපතක් කරනවා නම් ඒක දැකලා සතුටු වෙන්න. එයත් දුෂ්කරයි. දන් දෙන අය කියලා කියන්නේ මේ ලෝකෙ ඒ අය දුලබය. එහෙමයි. මොකද මසුරු පුද්ගලය තමයි බහුල. මිත්‍යාව තුළ ඉන්න අය තමයි බහුල. ඒකින් බැහැර වෙන අය ගොඩක් අඩුයි. දන් දෙනවා කියන්නේ කර්මඵලය දහගෙන එයා කරන යහපතක්ම. ඒ නිසා අපි නළුවෙක් වෙන්න පුළුවන්, නිලියෙක් වෙන්න පුළුවන්, නරක මිනිහෙක් වෙන්න පුළුවන්, හොඳ දෙයක් කරනවා නම් හොඳයි කියයි. සමහර නළු නිලු ඉන්න සත්තුන්ට හරි කෑම දෙනවා. ඒ මිනිස්සු එහෙම හරි කරනවනේ. ඒතරේ මේ මිනිස්සගේ චරිතය අරගෙන මෙහෙම කළ නින්දා කරන්න එපා. මේ මිනිස්සගේ අගය දකින්න. තියෙන නේද කියadien. එතකොට වාල්ට පේනව නේද? ක්‍රීඩකයෝ ඉන්නවා, විවිධයි ඉන්නවා සමාජ ලෝකේ. ඉතින් ඒගොල්ලෝ ගත්තාම ප්‍රසිද්ධ බව ඇත. නමුත් සමාජයට හොඳ පණිවිඩ දීමේදී දුර්වලයි. ඒ කියන්නේ ආවේගයේ තරහ ඇති වෙන දේ ක්‍රියා කරන්නේ. නමුත් රට රටවල් අතර ඒ අය අතර මේ මිනිස්සුන්ට කරුණා මෛත්‍රිය ඇති වෙන සංසිද්ධීම ඇති වෙන එකට එක නොකිරීම කියන දේ අගය කරන පණිවිඩ දෙන්න සමහර අය ඉන්නවා අදක්සයි. මොකද අපිට පේන දේවල් තමයි විවිධ පෝස්ට් විවිධ දේවල් දිහා බැලුවාම ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්, ඒ YouTube වල මාධ්‍ය වල ඉන්න අය වෙන්න පුළුවන්, ඒවා මුල් කරගෙන අරයා මෙහෙම කිව්වා, මූ මෙහෙම කිව්වා, අරයා මෙහෙම කිව්වා කියලා අවුස්සන එක කරන්නේ. එහෙමයි. නමුත් එකිනෙකා කෙරෙහි බැඳීමක්, ගෞරවයක්, මෛත්‍රියක් ඇති වෙන දේවල් කරන්නේ. ඒ සත්පුරුෂකම ගොඩක් නැහැ. ඒකට හේතුව සමහ ධර්මයේ කියන එක උනේ. ඒ නිසා ඔබගෙන් ඉල්ලන ඉල්ලීම මරේ කරි කමන්නේ හොඳ දෙයක් කළොත් එයා ඒ කළ දේ හොඳයි කියන්නේ. එහෙමයි. නරක දේ නරක බව ඇත්ත. අපි නරක කතා කරනවට වඩා හොඳ දේ කතා කරනවා. එහෙමයි ස්වාමී. තේරුණා නේද කියා දෙන්නේ? ස්වාමීනි අද දවසේ කාලේ නිමා වෙලා තේන. පුණ්‍ය ආනුමෝදනා පිණිස තම ගමන වෙන ආරම්භ. හොඳයි. එතකොට මේ අපිට තව චූටි කාරණා ටිකක් තිබුණත් අපිට අවස්ථාව තියෙයි ඊළඟ පාර යම් විස්තර ටිකක් කියන්න. එහෙමයි. ඉතින් මේ වෙලාවේ අද දවසේ මේ පැය එකහමාරකට ආසන්න කාලයක් ඔබ හැම දිනා
මේ දහම් සාකච්ඡාව සමග එකතු වෙන්න ඇති. අපි ධර්ම දානම වශයෙන් පිනක් කළාද? මේ උපදවාගත් සීල පුණ්‍ය ධර්මයෙන් අප ප්‍රථමයෙන් අනුමෝදන් කරමු සීල දෙවිවරුන්ට. සීල දෙවියෝ සතුටු සිතින් ඉෂ්ඨකාමි දෙවිවරු සතුටින් මේ පින අනුමෝදන්ව සීල දෙවියෝ සැපයෙන් සැපයට පත්වෙත්වා. මේ රැස් කරගත් උපදවාගත් සීල පුණ්‍ය ධර්ම ඔබ අප නමින් මියගේ සීල ඥාති වර්ගයාට ද අනුමෝදන්ව ඒ හැම දිනක් සැපයෙන් සැපයට පත්වෙත්වා. අපට මේ ධර්ම මාර්ගයේ පින්වත් දුන් පින්වත් ලොකු සානස පිළිවෙත් පුණ සංගරුණ අනගාരിക මෑණිවරු පැවිදි අපේක්ෂක දරුවන්ටත් මේ පින් අනුමෝදන් සුවසේ දහම් මඟ දියුණු කරගන්න මේ පින් හේතු වාසනා වේවා. මේ රැස් කරගත් පින ඔබට අපට පුංචි දරුවගේ පටන් වැඩිහිටියන් දක්වා සියලු දෙනාට අපිට දම්පැන් පූජා කරන උපකාර කරන හැමෝටමත් ඒ වගේම මේ වැඩසටහන මෙහි වූ සිසු රූපාසක සද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාට මේ හා සහ සම්බන්ධ වෙන සියලු දෙනාට සුබෝධි ස්වාමීන් වහන්සේට පින්වත් ශේරිවිල ඒ නායක සන්නාසි වෙන සුබෝධි සන්නාසිට සියලු ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් ඔබ හැම දෙනාම කායිකවත් මානසිකව සුවපත් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවි චිරජීවනයේ සලසේවා. සුවසේ කටයුතු කරගන්න උතුම් දහම් අවබෝධයටත් මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ඔබ හැම දිනාට ආශිර්වාද කරන හැම දිනාට තිරුවන් සරණයි. අවසරයි ස්වාමීනි. එතන ඒ නිවන් මාර්ගය පිළිබඳව මනා කොට දන්නා පරිපූර්ණ වශයෙන්ම සිත පිළිබඳව දන්නා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව අපි හැම දිනා කෙරෙහි කරුණානුකම්පාවෙන් අද දවසෙත් අපගේ ගරු ස්වාමින් වහන්සේ පෙන්වා දෙන්නට යෙදුණා. ඉතින් අපි හැම දිනාම උන්වහන්සේ සමා කොටගෙන මහා සංඝරත්නය සමා කොටගෙන අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ නමස්කාරය වේවා. මේ උදාහර ධර්ම දානෙන් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ ගෞරවනීය පින්වත් ස්වාමින්වන් වහන්සේටත් හේතු ආසනා වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයෝ චිරජීවනයේ සලසී උන්වහන්සේට මේ පිනෙන්ම උතුම් ධර්ම අවබෝධයම සිදු වේවා. සාදු සාදු සාදු. සදහවතුනි, මේ සදාන් සාකච්ඡාව ලෝකයට දායාද කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. 0712-232-8787 දුරකථන මාර්ග ඔස්සේ පිළිබඳව තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා අපි තාම ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා. එමනම් පින්වන්ත මහසංගරුවනේ කරුණා ආශිර්වාද ඇතිව අපි ලබන ඉරිදාත් උදෑසනින් ඔබ මුණ ගැහිමේ අපේක්ෂාව හිතට සමීප කරගන්නවා. එමනම් මුළු මහත් පින්වන්ත ජාතියම ජාතිය පින්වන්ත සිතම ඒ උතුම් තුනුරුවන උදෙසා අපගේ භාග්‍යවතුන් වහන්සේ උදෙසාම මුදුන්පත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය.